දැන් අපි මේක හොයනකොට මෙහෙම එකක් තියෙනවනේ. ඔක මම හිතා අමුදස්සේ අමුදුරොත් මට ඇහිලා තියෙන සමහර තැන්වල කියනවා. අපිට හිතනවනේ දැන් අපි මේක හොයාගෙන යන්නේ ඇත්ත දකින්නේ කියලා. අපිට හිත කවදාකවත් අන්න ඒක අපේ වරදක් කියලා හොඳ ඇත්ත දකින්නේ කියලා අපි මේක හොයනවා. හරි හොඳට බලන්න මේක හොයාගෙන යන්න කියලා බුදුහාමුදුරු කියන්නේ. දැන් බොරුවක් මේ එහෙට මෙහෙට පෙරල පෙරල බලන්න කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ සම්පූර්ණ හටනගත්ත ස්වභාවය නේ. හරිනේ. එතකොට මුලාව එහා පැත්ත මෙහා පැත්ත බලලා නම් බලන්න තියෙන්නේ මේක කරන්න තියෙන්නේ එච්චරන. ඒකනේ කියන්නේ පිරිසිඳගිනේ. ඒකනම් කරන්න තියෙන්නේ අපිට කවදාවත් ඇත්තක් කියලා දෙයක් හම්බෙන්න පුළුවන් ද මුලාවත් දිහා බල බල කියන. පංච උපාදානස්කන්ධෙම කියන්නේම සකස් නෙවෙච්ච අපේ අපේ මූලගමට අපි ගොල්නගෙන සකස් වෙච්ච දෙයක් නම් ඉතින් සත්‍ය හෙව්වයි කියලා කිව්වට වචනයක් විදියට සත්‍ය දැන් සමුදුරත් කියන්නේ ඉතින් දැන් මේ සෝතාපන්න වෙන්න බලන්න එපා දැන් ඉතින් ඒක ඇවිල්ලා මේ වැරදක් කියලා තේරෙන දැන් අපි අපේ මිනිස්සුන්ගේ තියෙන්නේ ඉතින් හුඟක් ටාගට් එකේ කියන්නේ දැන් අපේ ටාගට් එක කලින් තිබ්බේ එහෙම සෝතාපන්න වෙන්න හරිද අතගුණක් දැන් තියෙන ටාගට් එක තමයි ඉදිරි අවුරුදු 3 ඇතුළත සෝතාපන්න වෙන්න හරිද ඊට වඩා නිකක් තාර්කිකයි දැන් කියන්නේ සත්‍ය හොයනවා කියන එක දැන් සත්‍ය හොන්න කියන්නේ කියන්නේ මොකද මේ ඉතින් ඒතර දැන් වෙලා තියෙන්නේ ඒතර දැන් ඒතර ඉතින් ඒකේ සමාට මේ හරියට අහුන් නැතුනොත් හිතන්න පුළුවන් නිකන් මේ සත්‍යයක් තියෙනවා දැන් බුදුහාමුදුරු සත්‍යයක් තියෙනවා අන්නේ බුදුහාමුදුරු කියපු සත්‍ය අපි හොයාගන්න ඉතින් ඒතරත් ඉතින් වෙලා තියෙන්නේ අපි අර ලබා ගන්න තමයි සත්‍යයක් දකින්න මොකක් හරි තියෙන සත්‍යයක් දකින්න වගේ එකක්කටනේ අපි යන්නේ ඒතරනේ අන්න එතන බලන්න සිවුම්ව ගොඩ නැගෙනව නේද අවසානයේ මට හම්බෙන සත්‍යක් තියෙනවා ඒ හම්බෙන මමත් එහෙමම ඉන්න දැන් බලන්න ට්‍රැක් එක මාරුවල විතරයි දැන් මට බොරුවක් හම්බෙලා තියෙනවා බොරුව නිසාම මම ඉන්නවා හැබැයි බොරුව වෙනුවට ඇත්තක් හම්බුනොත් ඇත්ත හම්බෙන තැනත් මම ලස්සනට ඉන්නවා ඇයි කිසිම වෙනසක් නෙවිලා නෑ මේ පැත්තට අපි යන ට්‍රැක් එකම වැරදි ඉන්නේ දැන් මොකක් හරි දෙයක් ලබා ගන්නනේ අපි උතර යන්නේ කොහොමත් නේ සත්‍යක් සත්‍ය හොයන්න මොකක් හරි ඉතර ඒතරින් ඒක නෙමෙයි ඇත්තටම වෙන්න ඕනේ ඒතකොරනේ ඔව් අන්න එතන මේ මට පස්සේ මතක් වුණේ මේක කියන්න ඕනේ කියලා ඔක්කොම තියෙනවා මෙතන කොයි වෙලාවකවත් හිතුවොත් අපි ඇත්තක් හොයන්නේ කියලා ඒ මට්ටමෙන්ම අපිට අවසානයේ ඉන්නෙත් අපි හම්බෙන ඇත්තක් තියෙනව කවදා හරි ඒ ඇත්ත හම්බෙන දාට ඒ ඇත්ත හම්බෙන මමත් මේ පැත්තේ ඉන්න සක්කාය හෙල්ලිලවත් නෑ අන්න ඒක වරදක් කියලා පේනෝනේ පැහැදිලිව දැන් පහුගිය දවස් ටිකේම දැන් මම දැන් ගහපු ඒවයිත් ඔය පොයින්ට් එක හයිලයිට් වුණා හන්තයි හරි දැන් ඒක මරත් ආපු ගැටලුවක් තමයි කොහොමද මෙතනින් කොහොමද මෙතනින් පැනගන්නේ කියලා දැන් මොකක්ක මෙතන අපිට හම්බ වෙන්නත් බෑ හරි මෙතන මේ වාට ගැනීම කියලා දෙයක් හම්බ වෙන්නත් බෑ ඇත්තක් කියලා හම්බ වෙන්නත් නෑ හරි දෙයක් ඒතර දැන් මෙතන එතකොට දැන් මේක දැන් මොකද මුලාව කියලා හරි මුලාව කියලා දකින්නත් බෑ හරි මුලාව කියලා දැක්කත් ඒ දකින්නේ මමනේ හරි එතකොට දැන් මේක මේ කොතනින්ද මෙතනින් කොහොමද මේක මේ 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 හරි උබතෝගරිය ප්‍රශ්නයක් කියලා තමයි මට තේරෙන්නේ ඉතින් මේක මේ දැන් එහෙම වෙන්නේ දැනගන්න කියලා දැන් මෙහෙම බලන්න දැන් මෙහෙම හිතුවොත් එහෙම මුලාවක් කියන එක දැක් මුලාවක් දකින්නමයි කියලා කියන්න බෑ තමයි. හැබැයි මෙහෙම හිතන්න ඔන්න ඔතන ඔයාලට නොපෙනිච්ච කාරණාවක් තියෙනවා ඔකේ. මුලාවක් දකින්නමයි කියන එකේ ඇත්තටම බලන්න ඔකේ වචනාර්ථය. අපි සාමාන්‍යයෙන් ඔය මුලාව කියන එකට අපි මේ කියමු මැජික් එක කියලා. හොඳට තේරෙනවනේ. හරි මැජික් එක කියන්නේ කවදාවත් සිද්ධ නොවන හින්දා නේද අපි මැජික් එක කියන වචනයෙන් අර්ථවත් කරන්නේ සිද්ධ වෙන්න බැරි ස්වභාවයකට නේද මැජික් එක කියලා අර්ථවත් කරන්නේ පරියම්මවල පෙන්නනෝ නම් මැජික් කාරේ පරියම්මවන ඒ ක්‍රියා දාමයට ඒ ක්‍රියාවලියට තමයි අපි මැජික් කියලා නම දෙන්නේ හරිනේ එතකොට ඇත්තටම මේක අපි ඇත්තටම බැලුවොත් එහෙම ඕකේ මොකක් හරි කූට උපක්‍රමයක් තියෙනවා. ඒ උපක්‍රමේ දැනගත්තොත් අන්න ඒ උපක්‍රමේ දැනගත්ත කෙනාට එතන පරිියෙක් හම්බෙනවද උපක්‍රමේ දැනගත්ත කෙනාට? මෙහෙමද මට හිතෙන්නේ දැන්
උපක්‍රමයේ දැනගත්තොත් ඉතින් පරවිය හම්බ වෙනවා. දැන් මේක ලේන්සු අපි ගත්තොත් ලේන්සුවකින් මේ මැජික් කාර්යයක් ලේන්සුවකින් මේ පරවියක් මාළු දෙනවා කියලා. ඉතින් ඒතර පරවිය පේනවනේ. හරි දැන් ඒතර ඕකේ උපක්‍රමයේ අපි හිතුව මොකක් හරි උගේ අතේ කොහේ හරි අතහස්සි හරි කොහේ හරි නම් අරගෙන ඒ ලේන්සුවත් එක්ක මාළු දෙනවා කියලා, ඒ වගේ මේ ලේන්සුවෙන් එන විදිහට පෙන්නලා දෙනවා කියලා අපි එතන එක දැක්කොත් අපි දැනගත්තොත් ඉතින් පරවිය අහුවෙනවා. එතකොට අපිට ඒනට ඒක අර බොරුව අපි දැකලා තියෙන නිසා ඉතින් ඒක මැජික් එකක් වෙන්නේ නැහැ. අන්න හරි අන්න හරි. දැන් එතන තියෙනව නේද, අපි ඇත්තටම මැජික් එකක් කියලා නම් කරලා තියෙන්නේ සිද්ධ නොවේ සිද්ධ වෙන්න සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි සිද්ධ නොවන ස්වභාවයකට, සිද්ධ නොවන දෙයකට. ඒ කියන්නේ ලේන්සුවෙන් පරවියක් එන්නේ. එතකොට එතන තියෙනව නේද, දැන් ඒක අපි නු අපි දැක්කොත් අර උපක්‍රමේ දැක්කොත් මෙන්න මෙහෙමයි මේ පරවිය හදන්නේ කියලා පරවිය හම්බෙන එක වෙනම කතාවක්. පරවිය හම්බෙයි, හැබැයි අපේ ඇතුළාන්තයෙන් තියෙනව නේද මේ පරවිය ඔතන කීයටවත් ඔය ලේන්සුවෙන් ආවි නැති බවට අපේ නුවණක් තියෙනව නේද? ඒක අපි දැන් ඒ සිද්ධිය අපි දන්නවනම් ඒ මැජික් කාර්යාගේ ගැටේ අපි දන්නවනම් අපිට 100% ප්‍රත්‍යක්ෂයි මේ ලේන්සුවෙන් පරිවේකාවේ නැහැ කියලා. අපි අන්න එහෙම පරි ගන්නවනම් අපි ඔව් එහෙම ගන්නවනම් ඉතින් කවුරු හරි එහෙම දැන් අපි හිතමු දැන් එහා පැත්තේ දැන් මම දන්නවා ගැටේ. හරි මම දන්නවා මොකද්ද මැජික් කාර්යය ඔතන දාන සූත්‍රය කියලා. ඉතින් ඒතර අපිට එන්නේ නැහැ දැන් එතන එහා පැත්තේ කා දැන් උඩ පැනපෙන අප්පුඩි ගහගෙන යනනම් හරි අර පුදුම අර තියෙන අර සර්ප්‍රයිස් මේක දාගෙන ඉතින් අනේ අනේ මුට පව් කියලා හිතන දින්නේ. ඉතින් මම මෝඩේ කියලා ඉතින් අනේ ඉතින් මූවිය දන්නේ නැති නිසානේ මේ අප්පුඩි අප්පුඩි ගහන්න කියලා ඉතින් හිතෙනවනේ දින්නේ. අන්න අද කම්පා කියදනවනේ. අනේ මුගේ ඉතින් රැවටිච්ච නිසානේ මේ මැජික් කියලා මේ සල්ලි දින බලන්නේ. ඇත්තරම මෙතන මොකක්වත් වෙන්නේ නැහනේ, අමුතු දෙයක්. මෙතන ඇත්තරම දෙයක් වෙන්නේ නැහැ කියන පදනමක් නේද ඇතුලෙන් දකින්නේ තමයි. මෙතන ඇත්තටම පරීයක් මවනවා කියන කතාවක් සිද්ධ නොවෙන බවක ප්‍රත්‍යක්ෂ නුවණක් තියෙනවා. හොඳට බලන්න. අන්නේ ගොඩනැගෙන ප්‍රත්‍යක්ෂ නුවණ තුලට ඒ නුවණට කියත හැකිද මැජික් කියලා? ඒ නුවණට කියත හැකිද මැජික් කියලා? ඔව් නුවණට මැජික් කියලා කියන්න බෑ. බෑ. ඇයි? ඒක මැජික් කියලා කියන්න බැරි. ඒ නුවණින් බලනකොට මෙතන පරිියේ කම්බ වෙන්නේ නැහැ. අන්න දැක්ක. ඒ නුවණට ඒක මැජික් කියන්නේ නෙවෙයි. අන්න හරි. ඒ නුවණට ඒක මැජික් එකක් නෙවෙයි. අන්න හරි. දැන් එහෙනම් මැජික් එකක් කම්බ වෙන්නේ නැත්නම් ඒ නුවණට ওই මැජික් එකටම අපි දාමු නම මුලාව කියලා. නේ? දැන් එයාගේ නුවණට මුලාව අහුවෙන්නේ නැහැ. මුලාව ගෝචර නැහැ. හරි? මුලාව ගෝචර නැහැ. එහෙමනම් බලන්න ඒ මුලාව ගෝචර නැත්තම් එතන ඇත්ත කියලා යමක් හම්බෙලාද මොනම දෙයක් හරි. හොඳට හිතන්නේ පොයින්ට් එක. ලඳ මෙහෙම ගත්තත් හරි මෙහෙම ගත්තත් පොඩ්ඩ ඒ නුවණට මුලාව ඒ මුලාවේ මුලාව දකින්න. ඒ නුවණට වෙන්නේ ඒකනේ. හරි? අන්න හරි. ඔව්. එහෙම ගමු. එහෙම ගත්තත් අන්න හරි. ඒ නුවණට මුලාවේ තියෙන මුලාව දකින්න. අන්න හරි. අන්න හරි ගැළපේ. මුලාවේ තියෙන මුලාව ඒ නුවණට හම්බෙන්නේ. හරි? මුලාව මුලාවක් විදිහට දකින්න. අයි ආව ප්‍රශ්න ගත කර. අන්නේ මුලාව මුලාවක් කියලා දකින්න තැනට ඒ නුවණට මැජික් කිව්වොත් හරිද? ඒකට මැජික් කියන්න බෑ පැහැදිලි. ඒකට මැජික් කියන්න බෑ. ඒ නුවණ නැති කාලේනේ නුවණ නැති කාටනේ මැජික් එක වෙන්නේ. එතකොට ඒ අපි කියමු ඒ මුලාවගේ අපි මැජික් කියන එකට දැන් දාගමුකෝ මැජික් කියලා දැන් මිලේසියටනේ. ඒක තමයි මුලාව. ඒ මුලාව දකින්න නුවණ. හොඳද? ඒ එතකොට ඒ මුලාව දකින්න නුවණ තුල හොඳට බලන්න මේක. මුලාව දකින්න නුවණ තුලට ඇත්ත කියලා මොනවද හම්බුනේ? මුලාව දකින නුවණට හම්බෙන්නේ ඇත්තක් නෑ. එතන මොකද ඇත්තක් තිබුණේ නැති නිසා එතන. අන්න අන්න හරි. මුලාව දකින නුවණට හම්බ වෙන්න දෙයක් නෑ. මොකද ඇත්තටම එතන සිද්ධ වෙච්ච යමක් නෑ.
පැහැදිලිද? අන්න දැක්කද? සිද්ධ වෙච්ච යමක් නැහැ ඒක. ඒක තේරුම් ගන්න. එතන සිද්ධ වෙච්ච යමක් නැත්තම් මොකද්ද ඇත්ත කියලා පෙන්වන්න තියෙන්නේ. ඔව් මොකද අපි මුලාව මුලා විදිහට දැක්කේ නැති වෙනකොට එතන ඇත්ත තමයි ලේන්සුවෙන් පරවිය එන එක තමයි ඇත්ත. එතකොට ඒක තමයි යථාර්ථය. ඒක තමයි අපි මැජික් එකේ වෙන සමේ ප්‍රෝඩාව නොදැකීම නොදැකේ තාක්කල්. එතකොට අපි ඒක දැක්ක ගමන් එතකොට එතන ඇත්තක් කියලා එතන අපි අපි තර දැන් ඒ සම්ම ප්‍රයෝගය හරි මාකාරී ප්‍රයෝගය විදිහ දැක්කනම් ඇත්තම මොකද්ද මෙතන මේ කරන මේ දේ කියලා. ඉතින් එතකොට එතන ඇත්තක් කියලා කියන දෙයක් නෑ. ඇත්ත දැන් ඇත්තක් කියන්නේ දැන් ලේන්සුවෙන් පරවියන එකනේ ඇත්ත කියලා ගන්න. ඉතින් ඒතර අපි දන්නවා මෙතන මේ මේ ලේන්සුවේ පරවියක් ආපු සිද්ධියක් වෙලා නෑ. එහෙම දෙයක් වෙලා නෑ කියලා. වෙන්න බෑ වෙලා නෑ කියලා. වෙන්න බෑ වෙලා නෑ කියලා. එතකොට මොකට ඒ ඇත්ත කියලා කියන්නේ? ඇත්ත කියලා මුකුත් හම්බ වෙනවද? ඇත්ත කියලා ඇතර මුකුත් හම්බ වෙන දෙයක් නෑ ඇත්ත කියලා. අන්න දැන් ඔයාට තේරුණා නේද? අර වචන වලින් කියලා ලොකු කතන්දරයක්වත් විස්තර කරන්න බැරි එකක් ඕක. දැන් තේරෙනවද? ඇත්ත කියලා අපිට අන්තිමට හම්බ වෙන දෙයක් නෑ කිව්වෙ ඔන්න ඔය වගේ කතාව. මාර උපදෝකරි ප්‍රශ්නනේ. දැන් මෙතන දැන් මේක මේ අපි දැන් සත්‍ය සොයන්න කියලා කියනවා ස්වාමීන් වහන්සේලා තියෙන සත්‍ය සොයන්න කියලා. දැන් මේක දැන් සත්‍ය සොයන්න යනකොට මේ සත්‍ය සත්‍යක් කියලා දෙයක් හම්බ වෙන්නත් දැන් විතර දැන් මෙතන ඒක මේක විතර මේ ඒක දැන් ඒ යථාභූත මේ දැන් ඒක පිරිසිදු දෙයක් කරන පස්සේ දැන් අපි දැන් අපකට මොකක් හරි හඳුනා ගැනීම හරි මොකක් හරි විඳීම හරි මොකක් හරි හරියට දැක්කොත් ඉතින් එතකොට දකින්න ඕන මෙතන ඒ කාරණේ නේ. දැන් ඒක ඒකව ඒක ඒක පිටන්න බෑ කියලා නේ. අන්න හරි. ඒ අපි බලාගෙන ගිය කාරණේ මොකද්ද? ලේන්සුවෙන් පරිය හැදෙනවා කියන කාරණේ. හොඳේ. ඒ කාරණේ සිද්ධ නොවෙච්ච බවක් විතරයි යන්නාර නුවණට ප්‍රකට වෙන්නේ, ගෝචර වෙන්නේ. හරිනේ. එතකොට එතන ඇත්ත කියලා දෙයක් පෙන්වන්න නැහැ. හොඳට පැහැදිලි නේද ඔය විදිහට බලනකොට? මුකුත් නැහැ. ඒ මුකුත් සිද්ධ වෙලා නැහැනේ. සිද්ධ වෙලා තියෙන්නේ අපි ඕක නොදන් අර ට්‍රික් එක නොදන්න තාක්කල්නේ. හොඳට හිතන්න. නේද? ඒක පැහැදිලි. ඒක නොදැන ඉන්න තාක්කල් තමයි අපිට මුලාවක් තියෙනවා. එහෙනම් මේ මුලාව හොයන්න ඕන. ඒ හොයන්න ඕන එක ඇත්ත කියලා අන්ත දෙකක් තිබිලා තියෙනවා. හොඳට බලන්න ඕකෙන් මතු කරගන්න. අන්න ලහන්ත පොඩ්ඩක් අන්න එක දෙකක් පොඩ්ඩක් ඔන්න ඔන්න ඒ උපමාර චුට්ටක් ගලපන්න. දැන් ඔය ඇත නැත අන්ත දෙක පොඩ්ඩක් කොහොමද ඒක දකින්නේ කියලා ඔතන වෙලා තියෙන. දැන් අපි ඇත අපි දැන් ඇතාන්තයකට යනවා නේ. ඇතාන්තයකට යනවා. ඒ දෙකම නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් නේ පච්චුප්පන්න පත්තෙන් උපන්න බවනේ දකින්න ඕන කියලා කියන්නේ නේ. දකින්න ඕන කියන්නේ. හොඳේ. දැන් මුලාවේ ඉන්න තාක්කල් ඒ කියන්නේ මේ ට්‍රික් එක දන්නේ නැහැ මම. මැජික් එක කරනකම මේ දන්නේ නැති තාක්කල් මට මුලාව තමයි සත්‍ය කියලා හම්බෙලා තියෙන්නේ. හරිනේ. මේ මුලාව තමයි අපිට සත්‍ය කියලා හම්බෙන්නේ. අපි පෘථග්ජන අපි දන්නේ නැහැ. මේක සිස්ටම් එක දන්නේ නැහැ. මේ මැජික් එක කරන ක්‍රමේ දන්නේ නැහැ. ඒක නිසා මට මේක මුලාවක් විදියට නෙමෙයි ඇත්තක් විදියට හම්බෙලා තියෙනවා. පැහැදිලි අයියෝ. අන්න එහෙම ඇත්තක් විදියට හම්බ වුණාම අපිට බුදු කෙනෙක් ඇවිල්ලා කියන උඹල ඔය ඇත්තයි කියලා හිතන් හිටියට ඕකේ තියෙන්නේ මුලාවක් කියලා. හරි. බුදු කෙනෙක් කරන්නේ ඔයදී අපි ඉන්න තැන වැරද්ද වෙන්න. උඹලා මේ රැවටිලා හිටියට මෙතන යමක් සිද්ධ වෙනවයි කියලා. නුඹදුහාමුදුරු කිය මෙතන යමක් සිද්ධ වෙලා නැහැ. උඹලා ඉන්නේ මුලාවක කියලා. හරි. ඔන්න බලන්න මම මේ පෙන්වුවේ අන්ත දෙක කොටන එක. ඊට පස්සේ අපිට එනව නේද මෙහෙම එක. එහෙනම් මම මේ ඉන්නේ මුලාවක නම් බුදුහාමුදුරුව කෙනෙක් පෙන්වුවේ ඇත්ත කියලා අන්තයක් හැදෙනවා. දැන් බලන්න ඒ අන්තේ පැන වෙන්නේ මේ මුලාව කියන එක නිසාම නේද නැද්ද? මුලාව නිසා. එහෙනම් මම හිතා ගන්න ඕනේ දැන් මට මේක මුලාවක් කියලා දැනගත් ඉඳලා මම හිතනවද නැද්ද? එහෙනම් මම මේ මුලාවේ මිදෙන්න ඇත්ත හොයා ගන්න ඕනේ කියලා නෙමෙයිද හිතන්නේ? ලහන්ත ඒතර මොකද්ද ඇත අතාන්තේ නැතන්තේ පොඩ්ඩක් වෙන වෙනම චුට්ටක් කියන්නේ වරක අල්ල ෆලෝ කරන්න බැරි නෑ අයියගෙන වල.
මොකද අතාන්තිය දැන් එතන. ඔව් දැන් දැන් අපි මුලාවටනේ ඇත කියලා ගත්තේ. අපි මේ මුලාවටනේ ඇත කියලා ගන්නෙ මෙතන. මේ හරි හරි මුලාවට තමයි ඇත කියලා ගත්තේ. දැන් මේ මුලාව අපිට බුදුහාමුදුරුවෝ කිව්වා මේ උඹලා ඉන්න මුලාවක කියලා. එතන ඉඳලා තියෙනව නේද? ආ මේ මුලාවක් නම් අපි රැවටිලා ඉන්නේ මේ මුලාවක නම්. එහෙනම් මොකක් හරි ඇත්තක් තියෙනවනේ බුදු කෙනෙක් පෙන්නන. බුදුහාමුදුරුවෝ කෙනෙක් පෙන්න නැත්තක් තියෙන්නේ නැහැ මේක මුලාවක් කියනවනะ. පෙන්නලා තියෙනවනේ බුදුහාමුදුරුවෝ. එහෙනම් මේ මුලාවෙ මිදෙන ක්‍රමය අන්නේ මිදිලා යන ස්වභාවය. මේ මේ ක්‍රමෙ මිදෙන එකට අපි නමක් දාගන්නෝ ඇත්ත කියලා. ඔන්න බලන්න එතන අන්නේ ඒ අන්තේ ඒ අන්තයට තව විදියකින් හොඳට යටින් බලන්න. මම මේ මුලාවට ඇත කියලා දාන් හිටියා. දැන් මම මාරු වෙනෝ. දැන් මම මුලාවේ මිදෙනවා. මිදිලා මම ඇත්ත හොයා ගන්නවා කියන තැනට යනවා. හොඳද? ඔන්න බලන්න මාරු වෙච්ච හැටි. මුලාව ආරම්භ තියුනේ මම තියෙනවා කියලානේ මුලාව. අවුවලින් ඇත කියලා. ලේන්සුවෙන් අපි ගත්තොත් දැන් මේ පරිවියෙක් එන සිද්ධිය ගත්තොත් ඒ ලේන්සියෙන් පරිවියෙක් එනවයි කියලා දැන් අපි මුලාව ඉන්නකොට අපිට ඒක ඇත්තනේ. ඉතින් ඒකට ඇත්ත ඇත්ත. ඔව් ඒක තාන්තේනේ. හරි. දැන් මොන බුදුහාමුදුරු කියනවා මෙහෙම මුලා මෙහෙම පරිියෝ එන්නේ නැහැ ලේන්සුවෙන් මෙන්න මෙහෙම බලපන්. එතකොට පරිියෙන් ලේන්සුවෙක් එන්නේ නැති බව උඹලට හම්බේ කියලා කිය. හරි. අන්න ඒකට නේද අපි මේ මුලාවේ මිදිලා ඇත්ත කියලා ලේබල් එකක් ගහ ගන්නව අන්නාර ඇත්ත දැක්කා කියලා. ඒ නැතන්ති මුලාවදලා තන්තයි එතකොට. ඒක තමයි නැතන්ති. ඇයි මොකද නැත කියන්නේ? එතන මුලාව තියෙන තැනද මුලාව නැති තැනද? අන්න. ඇයි දැන් මම මුලාවේ නම් හිටියේ මුලාවෙන් මිදුනහම මුලාව ඇතද එතන මුලාව නැතද? මට ඇත්ත හම්බුනාම. නෑ මං කියන්නේ දතර පරවියනේ අපි ගත්තා දැන් පරවිය ඇත හරි පරවිය මේ මුලාවේ අපි ඉන්නේ මුලාව එන පරවියෙන් ලේන්සියෙන් පරවියෙක් එනවා එතකොට ඒක ඇතාන්තියනේ එහෙම එහෙමනේ අපි ගන්නන්නේ එතකොට දැන් පරවිය නැත්ත පරවිය එහෙනම් මේක මුලාවක් අපි දැන් එතකොට නම් මේක දැන් එතකොට මොකද නැතාන්ති මර පොඩක් ගන්න එක පැහැදිලි නැහැ සන්තයි දැන් මේ පරවිය නෑ නේ පරවිය ඉන්න බව නම් මුලාව මේ අපි රැවටන දාම මේ මං කියන්නේ හොඳ පරවිය ඉන්න තැන නම් මුලාව මේ මේ මම මුලාවල ඉන්න පරවියගේ මිදුන තැන පරයිය කම්බෙන්නේ නෑ නේද මේ මුලාව දැක්ක තැන පරිය හම්බෙන්නේ නෑනේ එහෙනම් මේ පොඩ්ඩ මර තාම පැහැදිලිද මුලාව දැක්ක තැන එතකොට යථාන්තේ නැතන්තේ දෙකම යෙදෙන්නේ නෑනේ මුලාව දැක්කමනේ ඔව් ඒක තමයි යථා ස්වභාවය මං කියන්නේ අපි ගොඩක් කට්ටිය අහුවෙනමයි කියලා අර සත්‍ය කියන තැනත් අන්තයට අසත්‍ය කියන තැනත් නැත අන්තයට බැහැගෙන මම කියන දෘෂ්ටිය පේන හැටි මං කියන්නේ මෙතන මං ඉස්සෙල්ලා කියන්නේ ඒක මේ කියන්න හදන්නේ ඒක හොඳේ මම මේ කියන්න හදන්නේ මේ දෙකෙම මිදෙන එක නෙමෙයි ඉස්සෙල්ලා අපි රැවටෙන තැන බලන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේකේ අර ඇත්ත හොයනවා කියලා එකක් පස්සේ යනකොට ඇත්තක් හම් වෙන තැනත් ඇත්ත හම් වෙන මම කෙනෙක් ඉන්නවනේ සක්කාය අන්නේ ඒ ඒක 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 වෙන හැටි මම පෙන්නන දැන් ඔන්න මේ ඒක වෙන්නේ මෙහෙමයි පරෙය හම්බුණා දැන් මුලාව තියෙන නිසා පරෙය හම්බුණා හරි හරි ඔව් පරෙය හම්බුණා පරෙය හම්බුණාම මම බුදු කෙනෙක් කියන මාර්ගයකින් ගිහිල්ලා මේ පරෙය හම්බෙන්නේ නැති බව දකින්න පැහැදිලිනේ විද්‍යාව දැක්කමනේ අන්නේ විද්‍යාව දැක්කහම එතකොට ඒ පරිය හම්බෙන්නේ නැති බව දැක්කහම මම ඒ පරිය හම්බෙන්නේ නැති තැනට නමක් දෙනවා ලේබල් එකක් ගන්නවා මෙන්න මේක තමයි සත්‍ය කියලා මම මේ පෙන්නන්නේ ඇත්තයි මුලාවයි කියලා දෙකට දෘෂ්ටි ඇදෙන්නේ උතන අර පරවිය හම්බෙන්නේ නැහැ කියලා කියනකොට දැන් උතන දැන් ඔක අතන පරවිය හම්බ වෙනෝනේ කොහොමද දැන් මේ පරවිය හම්බෙන එක නැහැ කියලා කිව්වම පස්සේ පොඩ්ඩක් එතන කන්ෆියුස් වෙනවා දැන් මට දැන් එතන දැන් මුලා වෙන්නේ දැන් එතන පරවිය හම්බ නොවීම නෙවෙයි ඒ මුලාව දැක්කට පස්සේ ඒ මුලාව දැකීමනේ වෙන්නේ සත්‍ය දකින්නකොටනේ පරවිය කොහොමද හම්බ වෙනව ඔව් පරවිය හම්බ වෙනවා මම මේ පෙන්නන්නේ ඒ ඔයා ওই කියන කතාවනේ මම මේකෙන් පෙන්නන්නේ
මං දෙපැත්තක් පෙන්වන්න හදන්නේ. එකක් මං මේ මුලින් පෙන්වන්න හදන්නේ ඕක ඇත්ත හොයනවා කියන තැන දෘෂ්ටි හට ගන්න හැටි ඉස්සෙල්ලා වෙන්න. ඊට පස්සේ අනික් කතාව වෙන්න. හොඳේ. ඔයා කියන්න හදන කතාව මං ඉස්සෙල්ලම කතා කරානේ කතාවක් මුලාව දැක්කහම එතන ඇත්තකුත් නැහැ කියලා. ඒක ඔයාට හරියට. ඒක ඔයාට වැටහුණානේ. මං ඒක දැන් හරියට. පෙන්වන්නේ ඒක දැක්කට මෙන්න මෙතන මේ අපි ඇත්ත හම්බෙනවා කියන එකට හදා ගන්නවනේ ඇත්ත හම්බෙන්නේ මටයි කියලා. අන්න ඒ සිද්ධිය වෙන හැටි මම මේ එක්ස්ප්ලেইন කරන්නේ. අරක නෙමෙයි හොඳේ. ඉස්සෙල්ල මං ඔයාට පෙන්නුවේ මෙතන මුලාවක් කියලා එකක්වත් ඇත්තක් කියලා එකක්වත් දෙකක් යෙදෙන්නේ නැහැ. මෙන්න මේ අර ට්‍රික් එක දැක්කදාට මැජික් එක කරන විදිය දැක්කද? ඒක පැහැදිලි ලහන්ත අයියෝ. ඒක තමයි නියම ලෝකෝත්තර ස්වභාවය. ඒක තමයි නියම ලෝකෝත්තර. එතන ඇත්ත කියලා දෙයක්වත් මුලාව කියලා දෙයක්වත් වර්ග කරන්න බෑ. මොකද හම්බෙච්ච දෙයක් නැහැ ඇත්ත කියලා. එහෙනම් එතන ඒ කියන්නේ හම්බෙච්ච දෙයක් නැත්තම් බොරුයි කියලා පෙන්වන්න දෙයක් තියෙනවද නැහැ. නෑ. දෙපැත්තටම සාක්ෂි නැහැ. ඇත්ත කියලා පෙන්වන්න දෙයක්වත් නැහැ. බොරුයි කියලා පෙන්වන්න දෙයක්වත් නැහැ. හොඳට පැහැදිලි දෙක. දෙකම නැහැ. දෙකම හම්බෙන්නේ. ඇත්ත කියලා දෙයක් හම්බෙලත් නැහැ එතන. බොරුයි කියලා දෙයක් හම්බෙලත් නැහැ. මේකේ ට්‍රික් එක දැනගත්ත දාට. හරිනේ. ඒක එක කතාවක්. ඒ මම පෙන්වුවේ ඒක ලෝකෝත්තරයට හරිම හරි තැනට යන අන්තන අන්ත වලට අහුවෙන්නේ නැතුව. මම මේ පෙන්වන එක ඔයාට අවශ්‍යද නැද්ද දන්නේ නැහැ. මම මේ කියන්න හැදුවේ මෙතන අන්ත වලට අහුවෙන පැත්ත වැඩි අපි අන්නාර ඇත්තක් හොයනවා කියන තැනින් අපි දන්නේම නැතුව අන්තිකට වැටෙන එක මම මේ පෙන්වන්න හදනවා. ඒක අවශ්‍ය නැත්නම් කතා කරන්න නැතුව ඉන්න පුළුවන්. තේරුණ නැද්ද මං කිව්වේ? දැන් ඕනම කෙනෙකුට තියෙනව නේද මේ පංච උපාදානස්කන්ධය දැක්කහම මට ඇත්තයි කියලා හම්බෙන්නේ. අන්න එතන දෙපැත්ත දෙපැත්ත හැදෙන හැටි මම මේ පෙන්වන්න හදනවා. පැහැදිලි? කතා කරන ලසන්තයි බලන්න කතා කරන්නේ ඒක කරන්නේ. දැන් මේ මුලාව කියන එක හම්බ වෙන නිසා මේක මුලාවක් කියලා මට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා අපිට ඔන්න ඔය උතන උඹ ඉන්න තැන මුලාවක් තමයි හම්බෙලා තියෙන්නේ කියලා. එදාට තියෙනව නේද මට මුලාවක් නම් තියෙන්නේ මම මේ මුලාවෙන් මිදෙන්න ඕනේ කියන උවමනාව එදාට නේද දැනගන්නේ. මං අහන්නේ එදාට නේද හටගන්නේ? ඔව් පැහැදිලිවම. අන්න ඒක මං කියන්නේ. එදාට හටගන්නව මං එහෙනම් මෙතන මුලාවක් නම් මම මේ මුලාවෙන් මිදෙන්න ඕන කියලා වෑයමක් තියෙනව නේද? වෑයම. පැහැදිලිවම. ඔව් පැහැදිලිවම. අන්න බලන්න ඒ වෑයම කරා යනකොට ඒකට වෑයම් කරන්න 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 එයා අරමුණක් තියාගෙන වෑයම් කරන්නේ. මොකක්ද අරමුණ? මේ මුලාවෙන් මිදෙන්න. මේ ඉන්න මුලාවෙන් මිදෙන්න තමයි එයාගේ වෑයම. ට්‍රයි එක. හරිද? අන්නේ මුලාවෙන් මිදෙන තැනට ආයෙමත් අපි දන්නේම නැතුව මේ ගොඩක් දෙනකොට වෙන දෙයක් ආයෙමත් අපි දන්නේම නැතුව මුලාවෙන් මිදෙන තැනට එයා නමක් දා ගන්නවා ඇත්ත හොයනවා කියලා. අන්න අර මුලාවෙන් මම බේරෙන්න ඕන මිදෙන්න ඕන. එහෙනම් මම මේකේ ඇත්ත හොයා ගන්න ඕනේ කියලා හිතනෝ නේද? එහෙම කියලා. පැහැදිලිම දැන් ඒක තමයි. දැන් හුඟක් කට්ටියද මම කියුවේ හුඟක් කට්ටිය තියෙන්නේ ඉතින් දැන් මේ සත්‍ය දකින්න ඕන සත්‍ය හොයන්න ඕන කියන තැන තමයි ඉන්නේ. අන්න එතන මම මේ කියන්නේ එතන ස්වභාවය දැක්කොත් ඔයාට අර ප්‍රශ්නේ අර අරකින් ගැලවෙත. අර ඔයාගේ මහ උගතෝ කෝටිකේ කියලා අන්නේ උගතෝ කෝටික වෙලා තියෙන මේකේ මෙන්න මේ මොකක්වත් ට්‍රැක් එකකට මාරුවීමක් මෙතන නෑ කියලා පෙන්වන්න මං හදන්නේ. අපිට තියෙන්නේ එහෙම එකක්. දැන් මං ඉන්නේ මුලාව කියන තැන. මම මේ මුලාවෙන් මිදෙන්න වෑයම් කරන්න ඕන. මේ වෑයම තුලින් මම කවදා හරි සත්‍ය දකින්න ඕන. ওই ටික තේරෙනවනේ. මම මේ මුලාවෙන් මිදිලා කවදා හරි ඇත්ත හොයා ගන්න ඕන. ඕකද නැද්ද වෑයම? ඒක තමයි තියෙන්නේ. දැන් මෙතන වෙලේ මුලාව මම
දකින්න ඕන කියන තැන තමයි මං ඉන්නේ දැනට. ඉන්නේ හොඳ දකින්න ඕනේ. ඒ එතනම තියෙන ඕනේ කියලා මම පෙන්නන්නේ. අන්නේ මුලාව දැක්ක තැනට අපේ තියෙනව නේද දන්නේම නැතුව නමක් පටබඳින මොකද්ද? ඒකට තමයි මම ඇත්ත කියන්නේ. හොඳේ? අන්නේ ඒකට නම දාන්නේ මේ මුලාවට සාපේක්ෂව නේද මම? ඇයි මම මුලාවේ ඉඳලා වෑයමක් දරනවා මේකේ මොකද්ද මුලාව කියලා දකින්නේ? එතකොට මුලාවේ ඉඳගෙන මුලාව කියලා දකින්න වෑයම් කරලා මට කවදා හරි දකින්න පුළුවන්කම හම්බෙන. මම අන්නේ ඒකට නමක් දා ගන්නෝ මම දැන් ඇත්ත දැක්කා කියලා. එතකොට ඒ ඇත්ත දැක්කා කියන එක දාලා තියෙන්නේ කවදද? මුලාව කියන දැනගත්ත දවසේ වෑයම පටන් ගත්ත දවසේ නේද අන්න අර ඇත්ත හොයනවා කියන කතාව මෙතන ඉපදුනේ. පැහැදිලිද? දැන් මුලාවද මුලාවක් කියලා මේක කවුරු හරි වට ඇවිල්ලා කිව්වහම ඔයාට එදාට නේද වෑයමක් එන්න හිතට හරි මං එහෙනම් කොහොම හරි ට්‍රයි කළා මේ මුලාව මොකද්ද කියලා හොයා ගන්න ඕන කියලා හිතට එනවනේ. පැහැදිලිම ඒක පැහැදිලි අයියෝ. අන්නේ හිතට එන එකට ඔයා තව නමකුත් දා ගන්නවා. මොකද්ද? මං එහෙනම් මේක හොයලා හොයලා මේක මුලාවක් කියලා කවදා හරි මට ඇත්ත හම්බේවි කියලා හිතනවද නැද්ද? නෑ පැහැදිලිවම එහෙම තමයි හිතෙන්නේ. අන්න ඒ වැරද්ද මං කියන්නේ. එතකොට එතන ඇත්ත හම්බ වෙනවා කියන දෙයක් ඔස්සේ තමයි යාගේ ගමනය. මේ මුලාවෙන් ගැලවිලා බෑයම් කරලා ඇත්තක් හොයාගෙන යනවා. ඔන්න ඔන්න ඔතන තමයි නියම ලස්සනට දෙපැත්තෙන්ම අහුවෙලා. ඔන්න මම දෙපැත්තෙන්ම මුලාව හම්බුණ මම මෙතන ඉන්න. හරිනේ? හරිද? මුලාවෙන් වෑයම් කරලා මිදිච්ච තැන ඇත්ත හම්බෙනවා. ඒකට අපි ඇත්ත කියලා නම දුන්නා. ඒක පැහැදිලිනේ. අන්න බලන්න එතන ඇත්ත හම්බෙච්ච මම ඉන්න මේ පැත්ත. බලන්න මේ සිවුම් වරදක් උනේ. මෙතන මුලාව හම්බෙන මම ඉන්නෝ. මේ මුලාව උත්සාහ කරලා තේරුම් අරන් මේ මුලාවෙන් මිදුනහම මට යම් දවසක හම්බෙන එකට මමම නෙමේද නමක් දුන්නේ ඇත්ත කියලා. ඇත්ත කියලා නම් කරගන්නේ. නම් කරගත්තේ. ඒ නම් කරගත්තෙම කියන්නෙම සක්කාය කියලා දකින්න. ඇයි? ඒ ඇත්ත හම්බෙන්නේ කාටද අවසානේ? මට. මට මට. ආන්න තේරෙනවද? මොකක් හරි විදියකින් මේ නිරෝධය දකින්න යන ගමනේ නිරෝධයට නමක් දුන්නොත් නිරෝධයට නමක් දුන්නොත් නිරෝධයට නමක් දුන්නොත් නිරෝධය දකින්න නම් හදන්නේ නිරෝධයට නමක් දුන්නොත් සක්කාය කියලා පේනවද නැද්ද? ඕක දැක්කනම් ඇති. ඕක දැක්කනම් ඇති. ඕක දැක්කනම් ඇති. නෑ ඒක හරියලා හන්ත ඒ කියන කතා තේරෙනවද මර දැන් ඔතන දැන් ඇතර කතා කරනකොට අපිට මොකක් හරි වචනයක් ගන්න ඕනේ නේද? ඒතොර ඉතින් නෝහටගත් බව හරි නිරෝධය හරි මොකක් හරි කියනවා. ඊනාට තමයි ඔක නිරෝධය කියලා ඒක ඒක මම මට කියන්න බෑ නිරෝධය දැක්කයි කියලා ඒක එහෙම හිතුවිල්ලක් හරි ආපු ගාම අහුවෙලා අනිත් පැත්තෙන් සක්කාය අහුවෙලා අන්න හරි. දැන් මං අර ඉස්සෙල්ලාම කිව්වේ දැන් මේක හොයාගෙන හොයාගෙන ගිහිල්ලා පරිියෙන් මෙතන උපදින්න නැති බව ඔන්න නුවණට ඒ නුවණට හම්බෙනවා. දැන් එතන පරිියෙක් හම්බ වෙන්නේ නැති නුවණක් පරිියෙක් හම්බ වෙන්නේම නැහැ. එතන අන්න බලන්න යථා ස්වභාවය දකින්න මේ විදිහට. එතන ඇත්ත කියලා නම් කරන්න දෙයක්වත් නැහැ. බොරුයි කියලා පෙන්වන්න දෙයක්වත් නැහැ. හොඳට ওই දෙක දකින්න සමව මං කියන්නේ. මැජික් එකේ ට්‍රික් එක දැක්කා බලාගෙන ගියා දැන් හම්බෙන්නේ නැහැ මුකුත්. කුරුල් මේ පරියෙක් ඉපදිච්ච බවක්වත් නැහැ අවසානේ. එතකොට එතන මොහොකටද ඇත්ත කියලා ලේබල් කරන්නේ මොහොකටද මුලාව කියලා ලේබල් කරන්නේ? කරන්න පුළුවන් ද එතෙන්ට මුකුත්? එතන ඒ වෙන සිද්ධිය දැක්කට පස්සේ අපේ මුලාව දැක්කට පස්සේ ඒකෙන් ඒක ඒ ලේන්සුවෙක් ලේන්සුවෙන් පරවියෙක් එනවයි කියන තනින් අපි ගන්න නෑනේ.
පරවියෙක් ඒක එනෝ ඒක අපි ලේන්සියෙන් පරවියෙක් එනවා කියලා අපි රැවටෙන්නේ රැවටෙන්නේ. එතකොට රැවටිල්ල නැති තැන ප්ලේන් ලේන්සුවෙන් පරවියාවා කියන කතාව එතන හම්බ වෙනවද ඒ නුවණට? නෑ. නෑනේ. එහෙම ගන්න එහෙම හම්බෙන්නේ එහෙම නෑ. හම්බෙන්නේ නැහැ. එහෙනම් එතෙන්ට මොකද්ද පෙන්වන්න තියෙන්නේ? හම්බු නැත්ත කියලා මොකද්ද පෙන්වන්න ඉතුරු වෙලා තියෙන්නේ? ඔන්න උතන තේරුණොත් හරියන. මොකද්ද හම්බුනේ දැන් අවසානයේ ඇත්ත කියලා පෙන්වන්න. සිද්ධියක් තිබුණ ඇත්ත. මුලින්න. පරිියෙක් හම්බුන සිද්ධියක් තිබුණ දැන් පරිියෙක් හම් වෙනවා කියන සිද්ධියෙන් මිදිලා නුවණට එහෙම එකක් අහු වෙන්නේ. එතන තියෙන්නේ අන්න එතෙන්ට දාතයි නිරෝධය. දැන් නිරෝධය නොහටගත්ත බව හම්බෙලා තියෙන්නේ. ආයි මම මේ කියපු වචන දෙක මෙතෙන්ට අදාළ නැහැ. හොඳ දාන්න. නිරෝධය කියලා හරි නොහටගත් බවේ කියලා මම ඒ ස්වභාවයට කිව්වොත් ආයෙත් ඒක හම්බෙලා තියෙන්නෙත් ආයෙත් මට. මේක කොහෙන් ගියක් කොහොල බබා වගේ මොකක් හරි වචනයක් ගැවුවොත් මේ පැත්තෙන් මං අර. හොඳ ඒ දාන දාන වචනේ මං අර ස්වභාවයට අවසානයේ හම්බෙන ස්වභාවයට නිරෝධය කියලා දානවා. අනිත්‍යයි කියලා දානවා. ඒවත් වැරදි. මොකටද නිරෝධය කියන්නේ? මොකක් නොහට ගත්තයි හිතාගෙනද නිරෝධයි කියන්නේ? හොඳයි ඉපදිලා දැන් අපේ අර මුලාවේ හිටපු හින්දානේ අපිට අර නිරෝධයි කියනකොට මෙන්නේ පරෙයියෙක් නෑ කියන කතාව ඇතුළේ තියෙනවනේ. නැත්තම් ඔතන අපි හිතමු ඔය ස්වභාවය තුළම පිහිටලා ඔය නොහට ගත්ත ස්වභාවයම නම් හම්බෙන්නේ එයාට අනිත්‍යයි නිරෝධයි කියනවත් හේතුවක් තියෙනවද ඔතෙන්ට? සම්පූර්ණ මුලාවෙම මිදුන කෙනෙකුට ඕක දැන් ගොදර අපිට දෙපැත්තක් ගොඩනගන්නේ. අපි ඉස්සර අපි මෝඩකමේ ඉඳලා මෝඩකමේ කලින් හිටපු නිසා තමයි අපිට නිරෝධය නොහටගත් බව කියලා හරි හම්බ වෙන්නේ නේ. ආන්න හරි. ඒ නුවණෙම හිටියනම් එතකොට දැන් එතකොට අන්තිකර යන්නේ නැහැ. දැන් එතකොට අන්ත දෙක මං හිතන්නේ එතන තියෙන්නේ නේ. දැන් මේ අපි අර මුලින්ම අපි උපදිස දවස ඉඳන්ම අපි හිත උපකල්පනය කරොත් උපදිස දවස ඉඳන්ම ඔය එහෙම නුවණක් තිබ්බයි කියලා කාට හරි එතන වෙන මෝඩකම දැක ගන්න. එතකොට මිනිහට ඒක මැජික් එකක් වෙන්නේ නැහැ නේ කොහොමවත්. ඒක නේ මේක මැජික් එකක් කවදාවත් මැජික් එකක් වෙලා නැහැ නේ එතකොට උට. අන්න හරි. කවදාවත් මැජික් එකක් වෙලා නැහැ නේ. අපිට උපත ඉඳලාම හම්බුනේ අර නුවණ එයාට. එතකොට එයාට අතෙන්ට නිරෝධයි අනිත්‍යයි නොහට ගත්තයි මොනවද කියන්න තියෙන්නේ? එතකොට කියන්නේ අන්තයේද නැහැ එතකොට නේ. එතකොට නියන් අන්න දැන් ඔයාට එතන ඒ පෙනුණා. එතෙන්ට අන්තය දෙන්න නම් දෙන්න බෑ. මොනවට නම් දෙන්න? දැන් නිරෝධයි කියන්නේ මොකක් හිතාගෙන? නොහට ගත්තයි කියන්නේ අපි අර අනිවාර්යෙන් අපේ හිත ඇතුළේ අර පරිය කතාව හිතාගෙනම නෙමෙයිද යටිහිතේ තියාගෙන නෙමෙයිද ඔතෙන්ට නොහට ගත්ත කතාව කියන්නේ? ඉතින් නොහට ගත්තයි කියලා වචනෙම තියෙනවනේ මොකක් හරි හටගත්ත කතාවක් මට හම්බෙච්ච නිසානේ මම කියන්නේ මෙතන නම් හටගෙන නෑ කියන්නේ. අනිවාර්ය වෙන කියන්නේ දෙවුත් නෑ කොහොමත් නේ. ඉතින් එහෙම නොහටගත් කී හරි කියන නොහටගත් අය කියනකොට තමයි ඉතින් හටගත්තු දෙයක් තියෙනවා. ඉතින් හටගත්තු දෙයක නොහටගත් දෙයක් තමයි කතා කරෙන්නේ කරෙන්නේ. අන්න දැන් ඔයාට ඕක දැක්කහම ඔයා ওই වචනවල අර්ථ ශූන්‍යභාවය එතනෙනුත් අහුවෙනවා. ඒක අහුණාට පස්සේ ඔයා ওই වචන දැම්මට ওই වචනවලටවත් අහු නොවී යන්න පුළුවන් ඉස්සරහට. අනිත්‍යයි නිරෝධයි ওই කියන වචන එකක්වත් අර ස්වභාවයට අදාළේවද නැහැ. අපි මේ පෘථග්ජන භාවයේ ඉන්න නිසා අර ස්වභාවය පෙන්වන්න නමක් දීලා එච්චරයි. ඒ ස්වභාවය අත්දැකලා එතෙන්ටපත් වෙලා නැති නිසා බුදු කෙනෙක් අපිට එතන පෙන්වන්න කියලා දෙන්න ඕන නිසා එතෙන්ට නමක් දුන්නා අනිත්‍යයි නිරෝධයි කියලා. හොඳට පැහැදිලි නේද? එතකොට වචන වලට කිසිම අර්ථයක් නැහැ නේද මේ අනිත්‍යයි නිරෝධයි කියන එකවත් යෙදෙන එකක්ද මේ කතාව? ඔව් වචන දැම්මම ඉතින් කෙලින්ම වැඩේ ලෙඩේ කියලා තේරෙනවා. වචන තුලින් අහුවෙලා පාර. අන්න වචන තුලින් අහුවෙලා. ඔන්න ඔය සිවුන්දේ අහුනොත් ඔය වචන තුලනොත් අහුවෙන බව ධර්මයත් අතෑරෙන්න පටන් ගන්න. එතන ඉඳලා. ඔය අර ස්වභාවයකට නමක් දෙනකොටම ඔයාට පේනවා. මේ නම් කරේ මන් නිරෝධයි කිව්ව තැන නිරෝධය හම්බෙන්නේ කාටේ? මම නේ නම් කරලා තියෙන්නේ. අනිත්‍ය හම්බෙන්නේ කාටේ? මට නේ හම්බෙලා තියෙන්නේ. පේනවද? ඔය සිවුන් තැන පේන කෙනා වචනයකටවත් අහු නොවි යන්නේ. එයා දන්නු. මේ නම් කරන්න බැරි ස්වභාවයකට බුදු කෙනෙක් මේ පෙන්නන්න ඕන නිසාම නොකියම බැරි නිසාම දීපු නම් ටිකක්
විතරමයි. දැන් එතන වැටුණා. එතන එතන අයියා කාලා නැත ඒ තෝ කොර දැන් මම කල්පනා කරේ දැන් මොකද්ද දැන් උතර දැන් මේ පත්තෙන් උපදින බව දකින්න ඕනේ කියන ඉතින් හැමදාම කතා කරනවා අද කතා කරමු ඉතින් මොකක්ද දැන් උතර කොහොමද මොකද්ද උතන පත්තෙන් උපන් බව කියලා අපි කොහොමද එතන දකින්නේ කියලා ඔන්න ඔය ප්‍රත්‍ය කියන තැනට මම ගොඩාක් කාලෙකට ඉස්සර කතා කරපු උපමාවක් අරගෙන ඒක පොඩ්ඩක් බලමු හොඳේ. ඒක හොඳට යන හිතට. මොකද මේක මෙතනින් මේ කියන කතාවෙන් මේ හේතු කතාව ස්පර්ශ කතාව හොඳේ. අපේ ගමේ භාෂාවෙන් කියනවනම් හේතු කතාව ලේසියිනේ. හේතු කතාවේ ගහම ඕන එකක් ටක් ගාලා හිතට හිත හිත ඉන්න ඕනේ මේකේ අදහස ඇතුළට ගන්න කියනකොටම වැටහිලා. අමාරු වචන දාන්න ඕනේ නැහැ නේ. අපි එහෙම බලමුකෝ මේක හොඳ. මේක හැබැයි අනිවාර්යයෙන්ම වැටෙන්න ඕන. මේක මේ අර නිකන් එහෙම් ප්‍රඥාවෙන් බලන්න ඕන එක දෙයක්. එහෙම් බැලුවා වගේ වගේ තරම් මේක හොඳට බලා ගන්න නැහැ. හිතන් බටමිටි දෙකේ උපමාව දන්නවනේ. අහල් තියෙනවා නාම රූප විඥාන ක්‍රියාවලිය පෙන්වන්නනේ ওই බටමිටි දෙකේ උපමාව අරන් තියෙන්නේ. හරි. දැන් අපි නාම රූප විඥාන කියලා ක්‍රියාවලිය අපිට කවදාවත් ගෝචර කරගන්න පුළුවන් එකක් නෙමෙයි නේද? අපිට ජීවිතේට කරන්න බෑ. ඕ ඕ ඔන්නෝය කරන්න බැරි දේ. හරිද? ඔන්නෝය කරන්න බැරි දේ දකින්න බැරි දේ දකින්න පහසු වෙන්න තමයි අපි බටමිටි දෙක ගන්න. හැබැයි ඔය බටමිටි දෙක ගන්න එකට පොඩ්ඩක්වත් අපේ නාම රූප කතා විඥාන කතා ඒවා ගන්න ගන්න එපා කොයි වෙලාවකවත් තිබසනකොට. ඇයිද දන්නවද? අපි ගත්තොත් උපමාවට උපමෙය තියෙන කෑලි ගැට ගන්න. කවදාක්කම් මේක අච්චාරු වෙන්නේ. දැන් බොරුවක් බොරුවක් නම් බලන්න හදන්නේ. බොරුව බොරුව විදියටම නේද දකින්න ඕන? අන්න එතනින් ඉස්සෙල්ලා පටන් ගන්න. ඒ බොරුවට අපි දන්න මොනෝ හරි කරුණක් දාලා ඒක ලේබල් කරන්න ගියොත් ඒකට මොනෝ හරි අපි දන්න එකක් දාලා ඒක ලේබල් කරන්න ගියොත් අපිට කවදාවත්තර මුලාව පැත්ත දහු වෙන්නේ. ඒ මුලාවේ තියෙන ඒවා අපි නැති කරන්න හදනවද අපි දැන් බලන්න වෙනවා. මුලාවට අපි දන්න මාක්‍ර වචන ටිකක් දාලා ඒක තව හැඩ කරන්න නැහැ කියන්න හදනවා. නැහැ කියන්න හදනවා. දැන් බුදුහාමුදුරුවෝ දැන් ලෝකේ ඉන්නකොට මේ සිද්ධ වෙන්නේ ඔක්කොම නැහැ කියනද මිනිස්සේ කියවුවොත් දැන් මෙහෙම දෙයක් වෙනව නේද පේනවද කියවුවොත් බුදුහාමුදුරුවෝ නැහැ කියනවා. ඒක පට්ටපල් මුසාවක් වෙයි කියලා එක තැනක තියෙනවා. එහෙම කිව්වොත් මේ පෙනිපෙනි පේන්නේ නැද්ද ඇහුවොත් පේනවද ඇහුවොත් නැහැ කිව්වොත් ඒ ලොකු මුලාවක් ලෝකේ හැටියට. මේ මුසාව අන්නේ උපමාව අපේ තියෙන දැනුම දාලා උපමාව කඩලා හරියන්නේ ඉස්සෙල්ලම ඔන්න කොහොඳට හිතට අරන් ඕන දෙයක් කරන්න. උපමාවේ තියෙන කිසි තැනකට අපේ තියෙන දැනුම දාලා උපමාව විග්‍රහ කරන එකක් නෙමෙයි මේ කරන්නේ. දැන් අපි ගන්න බොරුවක් ගන්න මේ ලෝකේ තියෙන දෙයක් ගන්න. ලෝකේ තියෙන දෙයක් කියන්නේ අපිට තියෙන වගේ පේන දෙයක්. අනිවාර්යයෙන්ම අපි දැනගෙනද නැද්ද ගන්න මේක අනිවාර්යයෙන්ම මා මෝඩම උදාහරණයක් කියලා අපි දැනගෙනමයි මේක ගන්න. ඒක නිසා අපි පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ඕකේ ඇත්තක් තියෙනවයි කියලා ගන්න ඒක. පැහැදිලි. අපි ගන්න උපමාවේ ඇත්තක් තියෙනවයි කියලා ජීවිතේට හිතන්න එපා. හිතුවොත් වැරදුනා. ඒතල හන්ට දැන් ඒ උපමාවට අපි ධර්ම කරුණු ගලපීමක් කරන්නෙම නෑනේ. කරන්නෙම නෑ. ඔව්. ඕකට කරන්නෙම හැමෝම දන්න විමසගෙන යනකොට දන්න කරුණු දාලා ඔය මුලාව එඩිට් කරනවා අපේ දැන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මුකුත් කරන්න එපා මේකට. નિરાයාසයි. හොඳට තේරුම් ගන්න ඕනේ ඒක. ආයාසයක් දැම්මනම් මම මේක විග්‍රහ කරන්න හරි වචන දැම්මනම් හරි මොකද්ද කරලා තියෙන්නේ? මම මේකේ මොකක් හරි කරුණක් බොරු කරන්න හදනවා මගේ දන්න කමක. එච්චරනේ කරන්නේ. අන්න ඒකට තමයි කියන්නේ මේකට අල්ප මාත්‍රයක් එඩිට් කරන්න නැතුව මේ කියන මේ මෝඩම මෝඩ උපමාව ඒ මෝඩකම් මේ මෝඩ විදියටම බලන්න ඉස්සෙල්ලා අපි ලෝකේ ඉන්නේ කොහොමද මේ දේවල් පේනවා කියන තැනක ඉන්නවනේ දැනට. ඈ පේනකොට ඇත්ත
100%ක් ඇත්ත වගේ හම්බ වෙනවනේ. අන්න ඒ මට්ටමේ ඉඳගෙන මේක බලන්න ඉස්සෙල්ලම මම කියන්නේ. හරිද? ඒක ඕනම කෙනෙක් වරද්ද ගන්න. මොකද ඕක බලන්නෙම අපි මේ මෝඩකම දන්නේ නැති නිසා තමයි මට මේ හැම එකකටම රැවටෙන්න වෙලා තියෙන්නේ. හරි. මම මුකුත් ඇත්ත නොදන්න කම නෙමෙයි. මගේ තියෙන්නේ මේක මෝඩකමක් කියලා නොදන්න කම මට තියෙන්නේ. එහෙනම් මම මෝඩකම වෙනස් කරන්නද යන්න ඕන මෝඩකම මෝඩකම විදියට අල්ල ගන්නද? අන්න එතන දක්ව. මෝඩකම මෝඩකම විදියට අල්ල ගන්න. අල්ල ගන්න. මෙච්චර කියන්නේ ඔතන වර දිනවමයි. ඔතන වර දිනවමයි අහනහන එකට ඇතුලේ තියෙන ධර්මකාරණයක් අහලා ඕක කඩන ඕක හොමුනාට ඕක ඔහොම වෙන්න බෑ කිය. දැන් මේ පිරිසිඳ දකින්නෝ නෙමෙයි වෑයමක් කරන්න. තියෙන දේ වෙනස් කරන්න හදන. මේ ලෝකේ ලස්සන වෙනවා. ඒක වෙනස් කරන්න හදනෝ බුදුහාමුදුරුවන්ගේ කීින් දාලා. ඒක වෙන ලොකුම වරදක්. දැන් මොකක් හරි දයක් උපමාවක් කරේ ගන්නකොට තින් අපිලා තින් අපේ මොකක් හරි අහපු ධර්ම කරුණු ටිකක් දාලා ගලපලා ඒක වැඩි අනා ගන්නවා. දැන් එතන කියන දේ කියන විදියට කරලානේ දක්ෂ වෙන්නේ නැහැ. තින් මොකක් හරි අපි ගලපන්න තමයි බලන්නේ හැමතර. අන්න හැමතිස්සෙම ගලප මං අන්න ඒක මට මේ ළඟදී හම්බෙච්ච වරදක් ඉන්න තමයි ඒක නිතර නිතර හම්බෙන නිසා තමයි මට මේ මටත් එක එක වරදවල් එක එක කාලෙට අහු වෙනවා නිසා මට ඔක්කොම වරදවල් එක පාට පෙන්නලා නෙමෙයිනේ මම මේ යන්නේ ටික ටිකනේ පේන්නේ චූටි චූටි දැන් පේන්න ගන්නවා එහෙම. එතකොට මට මට එහෙන කතාවක් තමයි කතා කරනකොට ඔය වරද නිතරම සිද්ධ වෙනවා. ඒක නිසා මෙහෙම හිතන්න දැන්. හරිද? ඒක හින්දා අපි පිරිසිඳ දකින්නමයි කියන්නේ මොකොත් වෙනස් කරන්න නැතුව යථා ස්වභාවය යථා ස්වභාවයෙන්ම දකින්න. ආයසයක් දැල්ලා නැහැ. මං එතන මොකුත් නැති කරන්න ගිහිල්ලද නැහැ. මං එතෙන්ට මොකුත් අලුතෙන් එකතු කරලද නැහැ. ඔය දෙක කරලා නැත්තම් මං වෑයමක් කරලද ඉස්සෙල්ල ඒක තේරුම් ගන්න. දැක්කද ඒ දෙක? බුදුහාඳුරු කියනනේ මේ සංසාරෝගේ තරණය කරේ කොහොමද කියලා දෙවියෙක් ආපුවාම කියනෝ නේද මං පිහිට හිටියෙත් නැහැ වෑයම් කරෙත් නැහැ. මේ උපමාවේ කිසිවක් පිළිගන්නෙත් නැහැ ඔයා. බාර ගන්නෙත් නැහැ. මේකේ තියෙන කිසි දෙයක් බාර ගන්න උපම වෑයමක් දරන්නේ. හැබැයි ප්‍රතික්ෂේප කරන්න වෑයමක් දරන්නේ නැහැ. ඕක බොරු. ඕක කොහොම වෙන්න බෑ. ඕක කොහොම නෙමෙයි. ඒ කතාවල් එකක්වත් දාන්නෙත් නැතුව පිළිගන්නෙත් නැතුව ඕක දැක්කොත් මොකද්ද කියන්න වෙන්නේ ඕකට? ඔය දෙකම නොවීමේ එක කරන්න පුළුවන් නම් අන්න පිරිසිඳ දැක්ක. අන්න ඒක නේද බුදුහාමුදුරුවෝ අදහස් කරන්නේ පිරිසිඳ දකින්නමයි කියන්නේ. ඇත්තටම අර දෙකටම වැටෙන්නේ නැහැ පිරිසිඳ කියන තැන. පිහිටන්නේත් නැහැ. ඒකේව නැති කරන්න යන්නේත් නැහැ. ඒක ඒ විදියට දකින්න එච්චරයි. ඒක ඒ විදියට දකින්න එච්චරයි. ප්‍රශ්නයක් නැහැ. මම මුකුත් කරන්නේ නැහැ ඒකට. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඒක හරි වැදගත්. හොඳයි හරිනේ. එහෙනම් අපි උපමාවට යමු. හරිද? එතකොට උපමාව ලස්සනට උපමාවෙම විතරයි. දැන් ඔයා ඉස්සරහට මේකේ උත්තර බැලුවා මොනෝ බැලුවා උපමාව විතරයි බලන්න. එතකොට අර දෙපැත් මේ නාම රූප කතාවට යන්න. දැන් හිතන බටමිටි දෙක එකිනෙකට හේතු කරලා අපිට පේන්න තියෙනවා ඇහැට. හරිනේ? ඒ පේන්න තියෙන තැන පැවැත්ම හම්බෙනවා. බටමිටි දෙකක් කෙලින් තියෙන බව හම්බෙනවා. ඔය කතාව බොරුයි කියන්න එපා. ඒක තමයි ලෝකේ. බටමිටි දෙක කෙලින් තියෙනවා. ඒක හේතු වෙලා හේතු කරලා තියෙන එකිනෙකට කෙලින් තියෙනවා. කතාව ඇත්ත. කිසිම වරදක් නැහැ. ඒක තමයි මේ ලෝකේ. ඔන්න දැන් අපි බලන මේකම. දැන් ඔය මිටි දෙක හේතු වෙලා තියෙනකොට බලනෝ මේ කොහොමද මේ ඒ අපි ගමු ඒ බට මිටියයි බී බට මිටියයි. ඒ බට මිටිය කියන එක කෙලින් තියෙන්නේ මොකක් නිසා? බී බට මිටිය නිසා. බී බට මිටිය නිසා කෙලින් තියෙන. ඒකයි අය ගොඩක් විස්තර කරන්න ඕනේ නැහැ. හොඳට වැටෙනවා නේ. බී එක අයින් කරොත් ඒක වැටෙනවා. හරිනේ. එහෙනම් මං අහන්නේ
බී බටමිටිය කෙලින් තියෙන්නේ මොකක් නිසාද? ඒ බටමිටිය නිසා. ඒ බටමිටිය නිසා බී එක කෙලින් තියෙන්නේ. එතකොට මං අහනවා ඔය දෙකෙන් කොයි එකකටද තනියෙන් කෙලින් තියෙන හැකියාවක් තියෙන්නේ? තනියෙන් ඒ දෙකින් එකකටවත් තනියෙන් කෙලින් ඉන්න කියවන්නේ කෙලින් තියෙන හැකියාවක් ඒ දෙකටම නැහැ. හැබැයි අපිට කෙලින් තියෙන හැකියාවක් විද්‍යමාන වෙනවද නැද්ද ලෝකෙ තුල? කෙලින් තියෙන හැකියාවක් පේනවද නැද්ද? බටමිට දෙක කෙලින් එම එකිනෙකට හේතු කළා තියුණොත් කෙලින් තියෙන බව හම්බෙනවද නැද්ද? හම්බෙන්නේ එතකොට ඒතිලා තිනකොට හේතු තියෙනවනේ හම්බෙනව නේද? කෙලින් තියෙන බව හම්බෙනවනේ. ඔන්න ඕකත් බලනවා දැන්. කෙලින් තියෙන බව හම්බෙනවනේ. මං අහනෝ දැන් ඔයා කිව්වා මේ දෙකේම කෙලින් තියෙන හැකියාවක් නැහැ. හැබැයි එහෙනම් ඇයි මේ කෙලින් තියෙන්නේ? ඔතනින්ම බලන්න. කෙලින් තියෙන්නේ හේතු නිසා කියලා හිතෙන්නේ. කෙලින් තියෙන්නේ හේතුව නිසානේ. හේතුව නිසා තමයි කෙලින් තියෙන්නේ. එතකොට දැන් ඇවිල්ලා නේද දෙකෙන් එකකටවත් හැකියාවක් නැහැ. හැබැයි හේතුව නිසා කෙලින් තියෙනවා කියන කතාවකට ඇවිල්ලාද නැද්ද දැන් අපි ඒ වගේ තැනක්. එතන තමයි දැන් ඇවිල්ලා ඉන්නේ ඉතින්. හේතුව නිසා කෙලින් තියෙනවා. හේතුව නිසා කෙලින් තියෙනවා. හේතුව කියලා ඔයා වචනයක් දැම්මේ මොකක් හරි හේතුවක් ඇතුවද නැද්ද? ඒක කියන්නකො. ඔයා හේතුව කියන වචනයක් ඔතෙන්ට දැම්මේ මොකක් හරි දැකලාද නැද්ද? ඒ දෙක අර කෙලින් තියෙන නිසා තනියම පිටන්න බෑනේ. දැන් වෙන වෙනම ගත්තොත් ඒ දෙක තනියෙන් ගත්තොත් වෙන වෙන ඉන්න බෑ. ඒනර දැන් අර ඒ දෙක එකට ගැටලා තියෙනකොට හේතු විලා තියෙනකොට ඉතින් කෙලින් තියෙනවා. අර ඒක නිසා ඒකට අපි දැම්ම වචනේ හේතුව කියලා. හේතුව කියලා වචනයක් දැම්. හේතුව නිසා කෙලින් තියෙනවයි කියලා හිතන. දැන් මෙහෙමත් බලන්න ආපහු. හේතුව කියන කාරණේ අර ඔයා කිව්වේ අර දෙක එකට තියෙන නිසා කෙලින් තියෙන බවක් හම්බුණා. එහෙනම් කියන්න හේතුව කියන කාරණේ ඔයාට පෙනුනේ කොතනින්ද? පෙන්නන්න ඕන. දෙයක් කිව්වනම් පෙන්. දෙයක් කිව්වනම් හේතුව නිසා කියලා හේතුව පෙන්නන්න මට. ප්‍රශ්න පැහැදිලිද? ප්‍රශ්න පැහැදිලි. දැන් අයහුවේ දැන් ඒ හේතුව පෙන්නන්න කියලා ඇහුවේ නේ. මට හේතුව පෙන්නන්න. පෙන්නේ නැති දෙයක් කතා කරන්න බෑනේ. අන්න ඒකේ ඉඳන් බලන්න. හොඳේ පද නෙමෙයි. පෙන්නේ නැති දෙයක් නම් කතා කරන්න බෑ. පේන දේවල් යථා ස්වභාවය කියන්නේ පේන දේවල් වල ගැන විතරයි කතා කරන්නේ. හේතුව කියලා තින් අර ඒ කෙලින් තිබීමේ හැකියාවට තමයි ඉතින් අපි හේතුව කියලා කිව්වේ. මේක තනියෙන් එක බටමිටියකට තනියෙන් ඉන්න බෑ. ඒ නිසා ඉතින් ඒ දෙක එකට එකතු වෙනකොට ගැටලා තියෙනකොට ඒ කෙලින් හිටීමේ හැකියාවක් උපදිනවා. අන්නේ ඒකට ඉතින් අපි හේතුව කියලා කියනවා. ඒ හැකියාව දැන් මං අහන්නේ හැකියාව ඔන්න අලුත් වචනයක් ආව හොනේ. හොනේ දැන් ආව හැකියාවක් කියන එකක්. හරි. හැකියාවටනේ ඔය හේතුව කියලා ඇත්තටම කිව්වේනේ. හැකියාව ඇවිල්ලා තියෙන ඔය හේතු. මං අහන්නේ හැකියාව මං අහනෝ ඒ බට මිටියේද තියෙන්නේ? ඒ බට පිටියේ නෙවෙයි. ඒ බට මිටියේ කියලා කියන්න බෑ. ෂුවර්ද? හොඳට ෂුවර්ද? ඔතේ බට මිටියේ තියෙනවා නම් ඉතින් ඒතර ඒ බට මිටියේ කෙලින් හැකියාව තියෙනනම් කෙලින් තියෙන්න බෑ ඉතින්. අනේ හැකියාව තියෙනවා කෙලින්. හරියට හරි. අන්නේ විදිහට බලන්න. එහෙනම් ඔය හැකියාව තියෙන්නේ B බට පිටියේ. ඒත් එහෙම කියන්නත් බෑ. අර හේතු නිසාම. අර හේතු නිසාම එහෙම කියන්නත් බෑනේ. ඒකේ තියෙනමයි කිව්වත් වැරදි. B එකේ තියෙනමයි කියලා කිව්වත් වැරදි. දැන් එහෙනම් කොතනද තියෙන්නේ? දැන් මෙතන මේ සිද්ධියට උපකාර වුණේ මොනවද? බටමිටි දෙක හැරෙන්න යමක් ඔයාට විද්‍යමාන වෙනවද මේ? පේන ස්වභාවයෙන්ම කියන්නේ නෑ. බටමිටි දෙක විතරයි. විතරයි. එහෙනම් මේ හැකියාව මේ දෙකෙත්
මේ දෙකෙත් නැත්තං ඔය හැකියාව හැකියාව කොහෙන්ද මෙතෙන්ට ආව හැකියාව කොහෙන්ද මෙතෙන්ට ආව ඉතින් ඉතින් මම තව එකක් අහන්නේ මේ අහන ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මෙන්න මේක විමසමින් ඔය දෙකේ නැත්තං හේතුව කියලා එකක් හොඳට පැහැදිලි හොඳට දකින්න හේතුව කියලා ඔය දෙකේ නැත්තා ඔය දෙකෙන් තොරව මේ ලෝකෙ කොහේ හරි ඔය හේතුව කියන කාරණාව වෙනම කොහේ හරි හොයාගන්න පුළුවන් बटमीटी देखें तो हमें इतने मुखदना बल මොන පදනම කිව්වෝක ගන්න උඹ તો කො ටිකයිද ප්‍රශ්නේ ඔය ඒක හිතෙන ලසන්තයි තින් ඒ කෙලින් තියෙන හැකියාවක් උපදිනෝනේ දෙක එකට හේතුලා තියෙනකොට අන්න ඉතින් ඒක නිසා කියලා ඔය ඒක නිසා තමයි ඔව් ඒ දෙක නිසා තමයි නමුත් ඒ හැකියාවක් කියන එකක් ඇත්තටම විද්‍යමාන වෙන එකක්ද කියලා මට ඕන අන්න ඉතින් ඒ හැකියාවරේ දැන් ඒ අරක කෙලින් කී පැවැත්ම ඒක පැවැත්මක් ඒක ඒ හැකියාවක් ඒ කියලා කියන්නේ දැන් ඇත කියලා කියන්න පුළුවන්ද කියලානේ එහෙම පැවැත්මක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද කියලානේ ඔව් ඔව් ඒ ඉතින් ඇත කියලා කියන්න පුළුවන් නම් ආයෙත් ඉතින් නැත කියලා කොහොමද කියන්න පුළුවන්නේ ඉස්සෙල්ලම බලන්න බෑ මේ හැකියාවක් කොතනද තියුණේ කියලා කොහොම කියන්න නිකන් කියන්නේ නැහනේ අපි එතන බටමිටි දෙක විතරයි කියලා ඔයාම කිව්වා හරිනේ එතකොට බටමිටි දෙකෙන් තොර අපි මුකුත් මෙතන ගත්තෙත් නැහැ. හැබැයි ඔයාම කිව්වා බටමිටි දෙකේ නම් එහෙම හැකියාවකුත් නැති බව. හැබැයි දැන් ඔයා එකතු වුණාම කියනවා හැකියාවක් තියෙනවලු දැන් මේ දෙකේ. හැකියාව. මං අහනවා හේතු වෙලා තියෙන වෙලාවේ හැකියාව තියෙන්නේ කොතනද? කියන්න හැකියි. එතකොට හේතු වෙලා තියෙන අවස්ථාවේ හැකියාව තියෙන්නේ කොතනද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැහැ හිර වෙන එතන. ඒ වුණාට දැන් හැකියාවක් ගැන කතා කරනවා හැබැයි මිටි දෙකේ නැති බවක් දන්නවා. හොඳට බලන්න හොදේ ඔය කතාව. මිටි දෙකේ නොතිබුණ බවත් හොඳට ෂුවර්. හැබැයි දෙක එකතු වුණාම තියෙන බවත් ෂුවර්. අනේ බලන්න හොදේ. देखे ඒ දෙකෙත් නැත්තම් ඒ දෙක විතර නම් මෙතන තියෙන්නේ ඒ දෙක එකතු වුණාම මං කියන හැකියාවක් තියෙනවයි කියලා හැබැයි ওই හැකියාව තියෙනවද කොහෙවත් මෙතන හරිම සිව් ඔය පේන හැකියාව කොහෙවත් තියෙනවද ඔය දෙක විතරයි තියෙන්නේ ඔය දෙකේ හැබැයි නැහැ හැබැයි එකතු වුණාම තියෙන බව පේනවා හැකියාවක් තියෙන බව පේනවා हरिनेतनवत्न
මට ඕන අන්න එච්චර. ඒ එතෙන්ට තමයි එන්න ඕන. ඒ තරම් සියුම් දෙයක්. ඒ දෙකෙන් තොරවත් නැහැ. ඒ දෙකෙත් නැහැ. හැබැයි ඔය කොහෙවත් නැති වුණාට මෙන්න හේතු වුණාම තියෙනවා. පැහැදිලි. දැන් පුදුම මැජික් එකක් වගේනේ. අර දෙකෙත් නැහැ. හැබැයි එකතු වෙච්ච තැන තියෙනවා. හැබැයි ඒ දෙකේ නැහැ. හීනයක් වගේ නෙමෙයිද බලන්න. අර කියන හේතුව හීනයක් වගේ නෙමෙයිද බලන්න. හීනේ පේනකොට නම් තියෙනවා වගේම පේනවද නැද්ද? මං පෙන්වන්න හදන. තියෙනවාගේ පේන ඇත්ත වගේ පේනවා. ඇත්ත වගේ පේන. මෙතන අර දෙක එකතු වුණාම තියෙනවා වගේ පේනවද නැද්ද? හැකියාව කියන එක තියෙනවා වගේ පේනවද නැද්ද? තියෙනවාගේ පේන පැහැදිලිව. මොකක් හරි අදහසක් එනවද බල. දැන් අපි මේ බලන්නේ දැන් අයිය දැන් විග්‍රහ කරන්න හදන්නේ මේ පත්‍යෙන් උපදින ආයි කියන කාරණේනේ. පත්‍යෙන් උපදින කාරණේ අත්‍යසියුම්ම තැන. ඔය ප්‍රත්‍යෙන් උපදිනවයි කියන තැනට දීපු තනින් නම අන්නර හේතු. හේතු ස්පර්ශය. එතෙන්ද අපි නිකන් ගහමේ වචනයක් දැම්මම මොකද්ද? පස්සය. අයිය විග්‍රහ කරගෙන ආපු විදිහට විග්‍රහ කරගෙන යම් බලන්න මේ නේද? වචන පස්සේ අපිට සම්බන්ධ කරත් වචන පස්සේ අර කතන්දරේ වගේ දාගෙන පස්සේ නේ. ඒ කතන්දරේ විදිහටම හේතුව. හේතුව කියන එක ඒකට තමයි ඔය අර හැකියාව කියලා ඔයාමයි කිව්වේ හැකියාව ගොඩ නැගුණ කියලා. නමුත් ඒ ගොඩ නැගෙන හැකියාව ඒ දෙකේ තිබුණත් නැහැ. ඒ දෙකෙන් තොරවත් නැහැ. එහෙමනම් ඒ දෙක එකතු වුණත් ඒ දෙකේ නැති බව අපිට ප්‍රත්‍යක්ෂයි. ඒ දෙකේ නැති බව. හැබැයි ඒ දෙක එකතු වෙන වෙලාවට විතරක් ඇති බව ප්‍රත්‍යක්ෂයි. බලන්න මේක හොඳේ. ඒ දෙකේ නොතිබිච්ච බව ප්‍රත්‍යක්ෂයිනේ අපි විමසුවනේ එකින් එක. හැකියාව. ඒ දෙකේ නොතිබිච්ච බව ප්‍රත්‍යක්ෂ වුණා. මොකෙන්ද? ඒ දෙකේ වෙන වෙනම එහෙම හැකියාවක් නැහැ. ඒ දෙක එකතු වෙච්ච තැන ඇති බව ප්‍රත්‍යක්ෂයිද නැද්ද? බොරු කරන්න පුළුවන්ද? නෑ කියන්න බෑ. එකතු වෙච්ච තැන ඒක තියෙනවා. ඒක වැටෙන්න තියෙනවා ඉතින් ඒක. තියෙනවනේ. ඔන්න ඔය හේතුව කියන එක කවදාවත් කොතනින්වත් හම්බෙන ස්වභාවයක්ද නැද්ද? දෙයක් තුලින් හම්බෙන එකක්ද නැද්ද? මට අන්න එතෙන්ට හොඳට තේරුම් අරගන්න ඕන එතන. යම් කිසි දෙයක් තුලින් හම්බෙන එකක්ද මේ හේතුව කියන කාරණා. දෙයක් තුලින්ද මට තේන්නේ ඒ දේවල් තුලින් කියලා හම්බ වෙන්නේ. දැන් ඒ වටමිරි දෙක තුලින් තමයි හේතු හම්බෙන්නේ කියලා හිතන්නේ. වැරදි. ආයිත් රිවර්ස් එකට ගියේ. මං ආයි යන එතෙන්ට. හොඳේ මොකද දන්නවද? මුලින්ම කිව්වද නැද්ද හේතුව කියන එක ඒ කියන බටමිටිය තුල නැති බව? එහෙම තිබුණා නම් ඒ දෙකට ඒ එකකට තනියෙන් තියෙන්න පුළුවන්. ඔව් ඒක ඒක හරි. දැන් මම කිව්වේ අලන්තය. දැන් ඒක දැන් ඒක දැන් ඒ හිතන විදිය වැඩ දී කියලා මට තේරෙනවා. දැන් ඒක මම ඒ උත්තරය දුන්නේ ඉතින් ඒකත් හදාගෙන යන්න. මට හිතෙන ඉතින් අර ඒ දෙක තුල තිබුණයි කියලා. දෙක තුල වෙන වෙනම නෑ. ඒ දෙක එකතු වුණාම තිබුණා කියලා. එකතු වුණාම අන බලන්න එකතු වුණාම විතරක් තිබුණා වගේ පේනවද නැද්ද? ඔව් එහෙම තමයි පේන්නේ. ඔය එකතු වුණාම තමයි හැකියාව තියෙනවා කියලා විද්‍යමාන වෙන්නේ. අන්න එහෙම හැකියාවක් තියෙනවයි කියලා විද්‍යමාන වෙන්නේ එකතු වුණ තැන. හැබැයි Tamanට හොඳට දැන් දකින්න ඕන එහෙම එකක් විද්‍යමාන වුණාට අර පිටි දෙකේ තිබිච්ච එකක් නොවන බව. ඔන්න ඔය කාරණය බලන්න තේරෙනවද කියලා. මෙතනම දකින්න ඕන. මේ මොහොතේ තියෙන බවක් විද්‍යමාන වෙනවා. හරිද? හැබැයි ඒ වුණාට හේතුව කියන එකක් ඔය දෙකේ මේ මොහොතේවත් නොපවතින බව පේනවද නැද්ද? මේ මොහොත. බඩ අයිමත්හන ලන්ත ප්‍රශ්න දරන්නේද? අපි වෙන වෙනම බලනකොට දැක්ක හේතුව කියලා එකක් A එකෙත් B එකෙත් නොමැති බව. පැහැදිලිද? හරි.
ඒ වුණාට ඔය දෙක එකතු වෙච්ච තැන හේතුවක් හම්බ වෙන බවත් ඇත්ත. පැහැදිලිනේ. හේතුව කියලා කාරණයක් හම්බ වෙන බවත් ඇත්ත. බොරු නෙමෙයි. හැබැයි ඔන්න තුන්වෙනි එක. මේ වෙලාවේ හේතුවක් හම්බ වුණත් ඔය හම්බ වෙන හේතුව මේ මොහොතේවත් අර දෙකේ පැවති දෙකක්ද? අර දෙකේ නෑ. ඔව් ඒ දෙකේ පැවති දෙකක් නෙමෙයි පැහැදිලිවම. ආ මේ මං කියන්නේ මේ ආයේ මේ මොහොතේ හේතු හම්බ වෙනවා. නමුත් ඔයාද දැන් කලින් අපි මේක විමර්ශනය කළා දන්නවා මේ මොහොතේ හේතුව හම්බ වුණත් හැබැයි හේතු වෙන ඔය බටමිටි දෙකේ නම් මේ කියන කාරණේ හම්බ වෙන්නේ නැති බව ෂුවර්ද නැත්නම්? ආ ෂුවර්. දැන් ෂුවර්. හරි. දැන් එහෙනම් ඔය හේතුව කියන එකට බටමිටි දෙක සම්බන්ධ කරන්න හේතුවක් තියෙනවද? ඒ දෙක මේ මොහොතේවත් ඒ දෙක තුල ඒ කතාව නැත්තම්. බටමිටි දෙක තුල මේ මොහොතේවත් හේතුව කියන කාරණාව හම්බ වෙන්නේ නැත්තම් හේතුව කියන එකට ওই බටමිටි දෙක සම්බන්ධ කරන එකේ පදනමක් තියෙනවා. සාධාරණ පදනම. ප්‍රශ්නේ තේරෙනවද නැහැ? ඒ කියන්නේ මේ මොහොතේවත් හේතුව හම්බ වුණාට මේ මොහොතේ ඔය බටමිටි දෙකේ හේතුව කියලා එකක් නැති බව දැන් පිහිටලා නැති බව. ඒ දෙක තුල එහෙම කියාවක් නැති බව. එහෙමනම් මේ හේතුවට ඔය දෙකේ කිසිම සම්බන්ධයක් තියෙනවද කියලා අහන්නේ. පැහැදිලිද? ආ පැහැදිලි. හිතන්න කල්පනා කරලා දැන්. දැන් මට ඒකට මම මෙහෙම කිව්වොත් තමයි දැන් අර හේතුව කියලා හේතුවක් ගැන කතා කරන්නෙම තින් අර දෙක මත පදනම් වෙලා නේ. මොකද නැත්තම් තදි හේතු කියන වචනයක් ගන්න ඕනේ නැහැ නේ පිළිදෙන්නට නේ. දැන් ඒතකොට මේ වචනයක් ගන්න ඕනේ නැහැ. අන්න ඒක තමයි මට පෙන්වන්නේ. හේතුව ගැන කතා කරන්නේ අර දෙක පදනම් වෙලා. හැබැයි බලන්න මේ පදනම හරිද වැරදිද? මේ වරද තමයි තේරෙන්නේ නැත්තේ. වරද දැන් ආයි බලමු එහෙනම් වරද. මොකද්ද? ඒකේ තිබ්බෙත් නෑ ඒ හැකියාව. B එකේ තිබ්බෙත් නෑ ඒක. ඒ දක්වා පැහැදිලි. හරි. ඔව්. ඒතකොට ඒ දෙක හේතු වුණාට හේතු වෙනකොට තින් ඒ කෙලින් තියෙන හැකියාව උපදින ඒ දෙකටම නොවැටි 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 හිටීමේ හැකියාව උපදිනවා. ඔව් උපදිනවා. ඔව්. ඒ උපදින මොහොතේ අර දෙකේ තිබිලාද ඉපදුනේ ඒ හැකියාව? නෑ ඒ දෙකේ තිබිලානේ. ඒක පැහැදිලි. අන්න ඒක මං අහන්නේ. අන්න ඒක. එහෙමනම් මම ඔය දෙකෙන් ඔය දෙක පදනමෙන් ය මේ හේතුව ඉපදුනේ කියලා කිව්වොත් හරිද? වෙන්න පුළුවන් දෙයක්ද ඔය කියන්නේ? ඔව් වෙන්න පුළුවන් කියලා කියන්න බෑ. ඒතර එහෙම බලනකොට ඒ දෙකේ තිබුණේ නැත්තම් ඒ තිබිච්ච නැති හැකියාවක් මේ දෙක අන්න තිබිච්ච නැති හැකියාවක් ඉපදුනාද නැද්ද මෙතන? තිබිච්ච නැති හැකියාවක් කිපුදුනා. ඒ දෙකේ තිබිච්ච නැති හැකියාවක්. තිබිච්ච නැති හැකියාවක්. එහෙනම් ඔය හැකියාව තිබිච්ච නැති එකක් නම් ඔය තිබිච්ච නැති හේතු මේකට ගලපන එක සාධාරණයිද සාධාරණ නැද්ද? සාධාරණ එහෙම බලනකොට නොය මොකද්ද දෙක්කේ? ඔන්න හොඳ පොයින්ට් එක. අර හේතු දෙක මේකට ගලපන එක සාධාරණ නැහැ. සාධාරණයි කියන්න බෑනේ. තිබිච්ච නැතුව මේක අලුතෙන්ම පහළ වෙච්ච එක. අලුතෙන්ම ඉපදුනා. මං කොහොමද අර තිබිච්ච නැති හේතු දෙකක් මෙතෙන්ට ගලපන්නේ? හොඳට හිතන්න ඔතන. එහෙමනම් මං කොහොමද තිබිච්ච නැති හේතු දෙකක් මෙතෙන්ට ගැලපුවේ? ඉතින් හේතුව අර දෙකෙන් ආවයි කියලා කියන්නේ නැහැ කියලා නේ. පදනමයි. ඔව්. ඔයා කිව්වේ දෙකෙන් පදනම් වෙලා කියලා අපි ගන්නවනේ. දැන් මේ පේන සිද්ධි ඒ දෙකෙන් පදනම් වෙලා කියලා නේ දැන් ගන්නෙ. මේ පේන සිද්ධිය කතා කරන්නේ. මොකුත් වෙනස් කරේ නැහැ. මේ පේන සිද්ධිය මේ දෙකෙන් තමයි පදනම පේන්නේ.
හැබැයි මට මේ පදනම මෙහෙම පේනුනට ඇත්තටම මේ සාධාරණ පදනමක් තියෙනවද මේ පදනම අපිට පේන පදන ඔය ඒක සාධාරණ පදනමක් තියෙලා කියන්න බෑද කරන්නේ. ආන්න හරි ඔය දැක්කේ වරද දැන් ඕක අර ඇත්තටම එහෙම් බලලා පේන වරදක්ද හොඳට ඇහැට නොපෙනෙන වරදක්ද අන්න ඔතන දකින්න පොඩ්ඩ ඇහැට නොපෙනෙන වරදක් කො එහෙම් බලලා කියන්න බෑ. අන්න හරි ඔන්න ඕක තේරෙන අන්න ඔය වරද කවදාවත් එහෙම් බලලා දකින්න බෑ එතනම පැහැදිලි අර බටමිටි දෙක දිහා කොච්චර කල් කල්පනා කරත් පේන්නෙම වැරදියට නෙමෙයිද පදනම වැරදිලාම නෙමෙයිද අපිට අහුවෙන්නේ ඇයි අපිට පේන්නෙම අර දෙකෙන් නිසා තමයි කෙලින් තියෙන්නේ එහෙම නෙමෙයිද පේන්නේ පදනමේ වැරද්ද පේනවද මේ විඥානෙට නිකම් බැලුවොත් පේන්නේ අන්න බලන්න මේ විඥානෙ අහුවෙන්නේ ඔන්න ඔතන තේරුම් ගන්න අන්න එතෙන්ට කියත හැකි ඔන්න ඔය හේතු කතාව හම් වෙන්නේ ප්‍රඥාවකට විතරයි කවදාවත් මේ තියෙන විඥානකින් කල්පනා කරලා සාධාරණද අසාධාරණද කියන කතාවක්වත් හොයන්න බෑ හම්බෙන්නම 100%ක් හරි කියලාමයි එකට එකඟයිද නැද්ද හොඳට බලන්න යන්න එකට එකඟ වෙන්න වෙනවා මේ විඥාණයෙන් දැනගන්න තාක්කල් ඔයි බටමිටි දෙකේ කතන්දරේ ඔන්න ඔය පදනම විතරයි අපිට 100%ක් හරිය කියලා හම්බේ හරි දැන් එතකොට හේතුව කියන කාරණේ එක ඒ අලුතෙන්ම ඉපදුන එකක් කියලා හොඳට පැහැදිලි නේ ඒක ඉපදුනේ නැත්තම් ඇත්තටම අර දෙකේ පැවැත්මක් තියෙනවද මට එතෙන්ට තේරුණා නම් තමයි මම මේ ටික කියන තැන මෙතනින් එහාට ඔන්න වැටෙන්නේ හොඳේ ඒ කාරණේ ඉපදුන් නැත්තම් මොකද්ද අර හැකියාව හේතුව හේතුව කියන හැකියාවනේ ඒ හැකියාව අපි එමම ගමු හේතුව කියන ඒ හැකියාව ඉපදුනේ ඒක ඇත්තටම හැකියාවන්නේ නේ ඒක හොඳයි වගේ හේතුව කියන හැකියාව මෙතන ඉපදුනේ නැත්තම් අර දෙකට පැවැත්මක් තියෙනවද පැවැත්ම කියන්නේ මම මේ දෙක අර කෙලින් තියෙන ගතිය හිතවන්න පුළුවන් ගතිය කොඩ එමෙතන බොද බඩ බඩ උළු පොඩ්ඩක් පස්සේ දැන් මම හැකියාව කියන එකත් එක්ක මම බැලුවේ අර හේතුව කියන හැකියාව රඩා ඕකේ කෙලින් 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 තිබීමේ හැකියාව කියලා වගේ ගත්තොත් අර ඊට වඩා පැහැදිලිව වගේ කියලා මම හිතන්නේ කෙලින් තිබීමේ හැකියාව එතනම ඉපදුනේ එක තිබුණ එකක් නෙමෙයි හරි 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 කෙලින් තියෙන හැකියාව තිබුණ එකක් නෙමෙයි ඉපදිච්ච එක ඔන්න ඕක ඉපදුනේ නැත්තම් අන්න අර දෙකේ බටමිටි දෙකේ කෙලින් තියෙන කතාවක් කතා කරන්න පුළුවන්. يعني හැකියාව ඉපදුන්නේ නැත්තම් කියලා කියන්නේ ඒතර ගන්නෙන් ලසන්ත ඒතර බටමිටි දෙක පැත්ත දෙක වෙන වෙනම පැත්තකින් තියෙන වගේ 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 අවස්ථාවක් ඒතරනේ. ඔව් බටමිටි දෙක බටමිටි දෙකෙන් නොදේ වුණාට ওই දෙක එකට එකතු වුණාම නෙමේ හැකියාව ඉපදුනේ. හැබැයි ඒ හැකියාව කොහෙවත් තිබුණේ නැහැ කියලාත් පැහැදිලි. ඉපදුනේක දැන් ඉපදුනේ මේ දැන් ඔන්න ඔයක ඉපදුන් නැත්තම් අර දෙකක් ගැන කතා කරන්නත් බෑ නේද ඇයි ඒ දෙක වෙන වෙනම තියුණා නම් හේතු කතාවක් තියෙනවද අර දෙකක් ගැන කතා කරන්න බෑ කියලා අදහස් කරේ මොකද සන්තයි බටමිටි දෙකක් ගැන දැන් බටමිටි දෙක කතා කරන්න පුළුවන්ද වෙන වෙනම තියුවද මට දෙන්නේ පුළුවන් කියලා ඉතින් බටමිටි දෙක ගැන කතා කරන්න නෑ කෙලින් තියෙන කතාව නෑ කෙලින් තියෙන කතාව ඒක හරි ඔය කෙලින් ඒක මං කියන්නේ කෙලින් තියෙන හැකියාව ගැන කතා කරන්න පුළුවන්ද බටමිටි වෙන වෙනම තිබ්බන බෑ 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 ඒතර බෑ එහෙනම් මේ බටමිටි කෙලින් තියෙන හැකියාව කතා කරන්න පුළුවන් වෙන්නෙම හොඳට හිතන්න ඔය පොයින්ට් එක හොඳේ කතා කරන්න පුළුවන් වෙන්නෙම ඔය දෙක එකතු වෙච්ච තැනක විතරමයි හැකියාව කතා කරන්න පුළුවන් වෙන්නේ. හොඳට බලන්න. හැකියාව ගැන ඔය කෙලින් තියෙන හැකියාව ගැන කතා කරන්න වෙන්නෙම ඔය දෙක එකතු වෙච්ච
තැනමයි. මම දැන් තව පැත්තක් කියන එක නිසා ඔය ඔය කෑල්ල අල්ලා ගන්න ඕන හරිය. නැත්තම් අනිත් පැත්ත කියනකොටම පයින් වෙන පැත්තට. ඔය දෙක එකතු වෙච්ච තැනමයි කෙලින් තියෙන කතාවක් කතා කරන්න පුළුවන්. කෙලින් තියෙන හැකියාව. ආයි මං කියන්නේ කෙලින් තියෙන හැකියාව කතා කරන්න පුළුවන් වෙන්නෙම අර දෙක එකතු වෙච්ච තැනකමයි. හොඳේ ඕකේ එක. දැන් මං අහනෝ ඒ කෙලින් තියෙන හැකියාව ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ අර දෙක එකතු වෙච්ච තැනකමයි. ඊළඟට මං අහන්නේ අන්න අර බටමිටි දෙක කෙලින් තියෙන කතාව කතා කරන්න වෙන්නේ මොකක් වුණොත්ද? කොයි අවස්ථාවේද? බටමිටි දෙක කෙලින් තියෙන අවස්ථාව ගැන කතා කරන්න වෙන්නේ ඒක හේතු වෙලා තිබුණොත්. ඒක දැන් හේතුව ඉපදුනොත් විතර මයි. හොඳට බලන්න. හේතුව කියන එක ඉපදුන තැනද ඉපදින තැනක විතරම නේද කෙලින් බටමිටි දෙකේ කෙලින් කතාවක් කතා කරන්න පුළුවන්. නේ? බටමිටි දෙකේ කෙලින් කතාවක් කතා කරන්න පුළුවන් හේතුවක් වෙච්ච තැනකමයි. පැහැදිලි. ඔව්. ඒ දැන් අපි මුලින් කිව්ව කාරණා මොකද්ද? හේතුව ගැන කතා කරන්න පුළුවන් බටමිටි දෙකක් එකතු වෙච්ච තැනකමයි. හේතුව ගැන කතා කරන්න පුළුවන් බටමිටි දෙකක් එකතු වෙච්ච අවස්ථාවේ හේතුව ගැන කතා කරන්න පුළුවන්. ඔව්. ඒ වගේම බලන්න බටමිටි දෙක ගැන කතා කරන්න පුළුවන් හේතුවක් ඉපදුන වෙලාවෙ විතරමයි. බටමිටි දෙක ගැන කතා කරන්න පුළුවන්, ඒ කියන්නේ බටමිටි දෙක ගැන කතා කරන්න පුළුවන්, ඒ කියන්නේ කෙලින් තියෙන බටමිටි දෙක කියන්නේ. ඔව් ඔව් කෙලින් තියෙන බටමිටි දෙක කතා කරන්න පුළුවන් හේතුව කියන කාරණාවත් එක්කම නේද? ඔව් ඔව් මම කතා කරන්න බෑ. හේතුව කියන කාරණාව ඉපදිච්ච තැනම විතරයි බටමිටි දෙකේ කෙලින් තිබීමක් ගැන කතා කරන්න. බටමිටි දෙකේ කෙලින් තිබීම කතා කරන්න පුළුවන් හේතු වෙච්ච හේතු වීම කියන හැකියාව ඉපදිච්ච තැනක විතරමයි. ඒ වගේම නේද හේතු වෙච්ච හැකියාව ගැන කතා කරන්න පුළුවන් බටමිටි දෙකේ එකතු වෙච්ච තැනකමයි. බලන්න මේ දෙකේ තියෙනව නේද යම් කිසි සම්බන්ධයක්. එකකට එකක් කඩන්න බැරි මේ ස්වභාවයක් පේනද? වෙන් කරන්න බැරි. හේතුව කියන කාරණය මත පදනම් වෙලා තමයි කෙලින් තියෙන බටමිටි දෙයක් ගැන අපි කතා කරන්නේ. අන්න හරි. හොඳට ගන්න එක. එතකොට කෙලින් තියෙන බටමිටි දෙක මත පදනම් වෙලා තමයි හේතුව ගැන කතා කරන්නේ. හේතුව ගැන කතා කරන්නේ. අන්න හරි. දැන් ඉරව. හොඳට බලන්න. ඒ දෙක එක දෙක එකකට එක මත එකක් එක මතයක රඳා පැතිලා එහෙම තියෙන්නේ නියම් එක මත එකක්. අන්න හරි. දැන් ওই දෙක ගැන වෙනම කතා කරන්න පුළුවන්. බෑ වෙනම කතා කරන්න බෑ. හේතුව කියන කාරණේ වෙනම කතා කරන්න පුළුවන්. වෙනම බලන්න දැන් වෙනම. හොඳට මේක මේව කරගන්න. හේතු ගැන කතා කරන්න බෑ. බටමිටි දෙක නැතුව හේතු ගැන කතා කරන්න බෑ. ඔව්. ඒකට බටමිටි දෙක කියන්නේ කෙලින් කෙලින් තියෙන බටමිටි දෙයක් ගැන කතා කරන්න බෑ හේතු කියන කාරණේ නැතුව. නැතුව. අන්න. දැන් ඔතනින් පේන්නේ මොන විදියෙන්වත් ඔය දෙක වෙන වෙනම පිහිටන්න පුළුවන්. ඔය වෙන වෙනම ප්‍රවත්මත් දෙන්න බෑ ඒ කාරණා දෙකට. ආ ඔන්න ඔතෙන්ට එන්න පුළුවන් නම් හරියට ඒක කාරණා එකක් තමයි හේතුව කියන එක. අනිත් එක තමයි කෙලින් තියෙන බටමිටි දෙක කියන එක. දෙක. එතකොට ඒ දෙකෙන් එකකටවත් වෙන වෙනම ප්‍රවත්මක් දෙන්න බෑ. දැන් මේ දෙකෙන් කොයි එක නිත්‍ය වශයෙන් පවතිනවයි කියලා කියන්න පුළුවන්ද? මෙන්න හැබැයි මෙතන මේ කතාවේ මේ කියන මතු පිටින් නම් බලන්න එපා, අතුරින් බලන්න. කෙලින් තියෙන බටමිටි දෙකේ පැවැත්මක් කියලා එකක් කවදාවත් කතා කරනවද? හේතුව කියන එකෙන් තොරව.
බෑ එහෙම කරන්න බෑ. පැවැත්මක් ගැන කතා කරන්න බෑ. හරිනේ. හේතුව කියන්නේ එකෙන් තොරව කෙලින් බටමිටි තියෙන බටමිටි කෙලින් ගැන තියෙන කතා බටමිටි කරන්න ගැන කතා කරන්න බෑ. බෑ ඔව්. කතා කරන්න බෑ. ඒ කියන්නේ ඒකට පැවැත්මක් නැහැ. නෑ. හරි පැවැත්මක් නැහැ. ඒ වගේම බටමිටි දෙකෙන් තොරව හේතුවක් කියන කාරණාවට පැවැත්මක් තියෙනවද? නෑ කෙලින් තියෙන බටමිටි දෙකෙන් තොරව හේතු ගැන කතා කරන්න බෑ. හේතුව ගැන කතා කරන්න බෑ. දැන් ඔයා ওই දෙපැත්තම එක සැරේට බලලා බලන්න, දෙපැත්තම නිකන් ඉස්සරහා තියාගෙන දෙපැත්තට බෙදාගෙන මනසින් හිතන්න බලන්න ওই දෙක. එක පැත්තක හේතුව තියෙනවා, අනිත් පැත්තේ බටමිටි දෙක තියෙනවා. බටමිටි දෙක හේතු වෙලා තියෙනකන් බටමිටි දෙකකුත් තියෙනවා වගේ හේතුවකුත් තියෙනවා වගේ ඔන්න විද්‍යමාන වෙනවා. හරි. හැබැයි මේ දෙපැත්තට කිසිම නිත්‍ය පැවැත්මක් තියෙනවද? කවදාවත් තියෙන එකක්ද නිත්‍ය පැවැත්ම කියන එක? නිත්‍ය පැවැත්මක් දෙන්න බෑ කිසිම විදියකට. කිසිම විදියකින් දෙන්න බෑ. අන්න එතෙන්ට තමයි හරියට හරි. ඇයි ඒ? හොඳට බලන්න. මෙතන මේ හේතුවයි කෙලින් තියෙන බටමිටි කතාවයි මේ කතන්දරේම පවතින්නේ එකිනෙකට වෙන් කරන්න බැරි මොකද්දෝ සම්බන්ධයක් තියෙනවද නැද්ද? ගලවන්න බැරි. එහෙම සම්බන්ධයක් තියෙන ප්‍රයත්නක් දෙන්න බැරි يعني විද්‍යාමාන වෙන නිකන් අන්න මායාකාරී ස්වභාවයක් එකක් තියෙනවා. තියෙනවා. පැවැත්මක් දෙන්නත් බෑ, හැබැයි විද්‍යමාන වීමකුත් තියෙනවා. අන්න හරි. පැහැදිලි. අන්න ඒක, ඒ ලක්ෂණ දෙක හරි වැදගත්. ඔයා දැම්ම වචනේ. පැවැත්මක් දෙන්නත් බෑ, හැබැයි විද්‍යමාන වීමකුත් අර පවතින වෙලාවේ තියෙනවා. හොඳට හිතන්න ওই දෙක ලියලා තියාගන්න අපිට සෑහෙන වැදගත්. විද්‍යාමාන වීමකුත් තියෙනවා, තියෙන වගේ පේනවා විද්‍යමාන වෙනවා කියන එක. හැබැයි ඇත්තටම බලනකොට එතන පැවැත්මකුත් නෑ ඇත්තටම දෙපැත්තට. නේ? ඔන්න ඔකි ලක්ෂණ දෙක. පැවැත්මක් නෑ. හැබැයි විද්‍යමාන වීමක් තියෙනවා. ඔන්න ඔය සම්බන්ධය තියෙනව නේද? ඔය පැවැත්මකුත් නැති විද්‍යමාන වීමකුත් පේන මොකද්ද ඔය සම්බන්ධය? අන්න එනෝ තැනකට. අන්න ප්‍රත්‍යයෙන් ඉපදිලා. දැන් ප්‍රත්‍යයෙන් ඉපදිලා කියන්නේ මොකද්ද? අන්න අර දෙකේ මොකද්දෝ අපිට නොපෙනෙන සම්බන්ධයක් තියෙනව වචනෙන් කියන්න බැ, කියන්න පුළුවන්ද? වචනෙන් කියන්න බෑ ඒක. අර හේතුව මං ඒකයි ප්‍රශ්න කර කර ඇහුවේ. ඔය හේතුව කියන කාරණේ කොහෙන්වත් පෙන්වන්න පුළුවන්ද? හේතුව නිසාමයි බටමිටි දෙක කතා කරේ. හැබැයි හේතුව තිවිච්ච එකක්ද තියෙනව වගේ පෙනිච්ච එකක්ද? තියෙන වගේ පෙනිච්චය තියෙනවා වගේ පෙනිච්ච එක. ඇත්තටම තිබිච්ච නැති තියෙනවා වගේ පේන. අන්න ප්‍රත්‍ය සම්බන්ධ වුණා. එහෙනම් ඒ හේතුව කොහේවත් තියෙන එකක්ද? අන්න අර ප්‍රත්‍ය නිසාම උපදින එකක්. ප්‍රත්‍ය නිසාම උපදින එක. අන්න ප්‍රත්‍ය නිසා උපදිනව නම් ඒකේ මොකද්ද ලක්ෂණේ? පැවැත්ම තියෙන්නම බෑ. බෑ. අන්න දැන් අත්දැක්කද නැද්ද ඒ කතා? මෙන්න මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ තියෙන තැනක පැවැත්මක් ගැන කතාවක් කතා කරන්නම බෑ. අන්න ඒක තමයි සාක්ෂාත් වෙන්නේ. අන්න ඒක තමයි සාක්ෂාත් වෙන්නේ. අන්න ඒක තමයි සාක්ෂාත් වෙන්නේ. දැන් ඔය පැවැත්මට තමයි අපි ඇත කියන්නේ. හරි. ඇත කියන්නේ, ඇත කියන්නේ ඔන්න අපි දැන් ඉවරයි බැරි. අපිට දැන් පේනලා සන්ත යන්නේ දැන් ඒ දෙක හේතු වෙලා තියෙනකොට අපිට ඒ දෙක
කෙලින් තිබීමේ හැකියාව පේනවා ඉතින්. ඒතකොට අපිට ඒක මේ ඒක අපිට නැත නැත කියන්න වෙන බෑ. දෙයක්. දැන් අර කියන්නේ අර සමුදිය දකින්නකොට නැතාන්තයේ මිදෙන එහෙම කතාවක් කියනනේ. ඒතර ආන්න තියෙනනේ ඒක නේ සමුදිය දැන් නැත දකින්නකොට කියන්න පුළුවන්. නැත කියන්න බෑ. ඔව් ඔව් දැන් ඇත කියන්න පුළුවන්. ඒතර දැන් අපි ඒක දැන් විමසගෙන යනකොට අපිට ඒක අපිට ඒක දැන් ඒ දෙක වෙන වෙනම බටමිට දෙකේ එහා කියාව තිබ්බෙත් නෑ. එතකොට ඒක වෙන්නේ අර දෙක හේතු වෙලා තිනකොට ඒක විද්‍යමාන වුණා. විද්‍යාමාන වෙනස රූපයක් තියෙන්නේ. එතකොට අර Nirodha දකින්නකොට අත කියලා කියන්නත් බෑනේ. ආන්න ඇත කියලා කියන්න. හැබැයි මේක මෙහෙම විද්‍යමාන වෙන නිසා නැත කියලා කියන්න. නැත කියලා කියන්නත් බෑ. අන්න හරි. දැන් ඔන්න ඕවට ඕන්න දැන් අපේ ඔන්න මුකුත් වෙනස් කරන්න නැතුව අපි උපමා විතරද බැලුවේ නැද්ද? මුකුත් කරාද ඔකට? අනේ පුමා විතර බැලුවේ. උපමා විතරයි. වචනයක්වත් ගත්තේ නැහැ. නාම රූප විඥාන මොනවත් කතා. හරි. දැන් අපි කරන්න ඕන මොකද්ද? අන්න අර හේතුවට අපි ලේබල් එකක් ගන්නවා පස්සේ. හරි. හේතුවට අපි ගෙවුවා පස්සේ ස්පර්ශ. හොඳේ. ඊට පස්සේ අපි ওই බටමිටි දෙක දැන් පැවැත්මක් කෙලින් තියෙන බටමිටි වලට පැවැත්මක් පේනවද නැද්ද? තියෙනවනේ. කෙලින් පැවැත්මක් තියෙන පේනවා. කෙලින් තියෙන බව පේනවනේ. මං අහන්නේ විද්‍යමාන වීමක්. සෝරි. විද්‍යමාන වීමක් පේනවනේ. ලාන්ත ලේබල් එකක් ගෙවුවේ පස්සේ කියලා ලේබල් එකක් ගෙවුවේ නෑ නෑ මොකද දන්නවද? අපි දැන් මේ දහම තුන ලේබල් එකක් ගෙවුවද නේ? දහමේ දීපු වචන ටික පෙන්වන්න ඔය ස්වභාවය. හරි. දැන් මං අපි ඕක ගත්තේ මේ විඥානේ කතන්දරයක් ලියා ගන්න බෑ කියලා මං කිව්වනේ. ඒක නිසානේ මේක විසඳුවේ. මේ 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 උපමාව අරන් බලාගෙන ගියේ. දැන් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහේක? මේක නිකම් මේ අපිට මේ බටමිටි වලවත් හේතුවත් ඇති වැඩක් නැහනේ. ගත්ත උපමාවේ මෙලෝදයක් වැඩක් නැහැ. දැන් මේ බටමිටි මොනවද බලන්නවත් හේතු වෙනේව බලන්නවත් අපිට උමනා ඕකද අපේ ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාවලියක් දකින්න. ඇතුළත සිද්ධ වෙන ක්‍රියාවලියක් දකින්න. අන්නේ ක්‍රියාවලිය ලේබල් කරලා පෙන්නන්නම්. දැන් ඕක හොඳට වැටහෙනවනේ. ඔය කතාව ඔක ලෝකෙ හම්බෙන කතාවන්නේ. ඔය කතාවෙම තැන් තැන් වලට මං අර ඇතුළෙ සිද්ධ වෙන ක්‍රියාවලියේ ওই පාළි දාලා කතා කරන ලේබල් ටික ඕනනම් ගන්න පුළුවන් කියලා. ඒක නියමයි. ඒක හොඳයි. තේරුණේ? දැන් අපි උපමාව බැලුවා. දැන් බැලුවේ මොකක් කරන්නේ? මේ විඥාන නාම රූප තේරෙන්නේ නැති මොකද්ද මේ පටලැවිල්ල ලිහා. දැන් ඉතින් අන්තිමට මේක බලලා ප්‍රයෝජනේ මොකද්ද? මං ඔන්න ලේබල් ටික ගහනවා. අර ඇතුලේ වෙන ක්‍රියාවලිය අපි කතා කරන්නේ නාම රූප විඥාන පස්ස වේදනා තන්න ඕනේ කතා කරන්නේ. අන්නේ ලේබල් ටික ගහලා පෙන්නන්නම් කියලා කිව්වේ අවසානයේ. ඉච්චරයි. ඔයාට මොකුත් අමුතු හම්බෙච්ච ඇත්තක් නැහැ. අර බොරුවට ලේබල් ටිකක් විතරයි අන්තිමට මං ගහන්නේ. දැන් මොකුත් ඇත්තක් තියෙනවද හම්බෙත්? අර බොරුවට ලේබල් ටිකක් විතරයි අන්තිමට මං ගහන්නේ. දැන් මොකුත් ඇත්තක් තියෙනවද හම්බෙත්? අන්න ඔතනම දැන් ඒ ලේබල් අහන්න. දැන් ඒ ලේබල් ඔක්කොම ටික يعني හුඟක් වෙලාවක් ගන්න අවශ්‍ය වුණා නේද? ඒ ලේබල් ටික ඔක්කොම ගහමු. දැන් ඔය ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, පංච උපාදානස්කන්ධය ඒව ටික ඔක්කොම ගහගෙන ගහගෙන යත. අපි පස්සේ දවසක ආයේ එක තව ටිකක් ලියලා බලතේ. හොඳේ. දැන් ඔන්න ඔය දෙකේ හේතුව කියන කතාව තමයි අපි ස්පර්ශය කියලා කතා කරන්නේ. පස්සේ පස්ස පස්ස පස්සපච්චයා කියන්නේ. හොඳේ. පස්සේ එතකොට ඔන්න ඔය බටමිටි දෙක කෙලින් තියෙන බවක් විද්‍යමාන වෙනවනේ. අන්න ඔය පැවැත්මට තමයි ආත්ම කියලා කියන්නේ. පවතින බව. පවතින බවනේ. ආත්ම සංඥාව. ඔන්න විද්‍යමාන වෙන්නේ අපිට ලෝකෙ තුල මොකද්ද? ආත්ම සංඥාව. පවතින බව. අන්න ආත්ම සංඥාව. හැබැයි දැන් ඇතුලෙන් මොකද්ද අපි දැක්කේ? මෙතන පවතින බව පෙනුනට ඇත්තටම පවතින බවද නුවණට ආඋනේ එහෙම පැවැත්මක් නැති බවද? එහෙම පැවැත්මක් නැති බව. අන්න බලන්න පැවැත්ම තුලින් දැක්ක මොකද්ද? අනාත්මය. අන්න අනාත්මය. දැක්කනේ?
දැන් පැවතින බව විද්‍යමාන වුණාට දැන් නුවණට හුනේ පවතින බවක්ද අර හේතුවත් බටමිටි දෙකවත් නැහැ දෙපැත්තම පවතින්න බෑ කියලා දැක්කේ වෙන වෙනම බලලා දැක්කනේ පවතින්න බෑ කියලානේ අන්න අනාත්මයි එතකොට අනාත්මයයි නිරෝධයයි කියන්නේ දෙකම එකම අදහසින්ද ගන්නෙ? නැහැ අපි ආත්මයක් තියෙන තැනක අනාත්මයක් කතා කරනවනේ අර විද්‍යමාන වෙන එකට සාපේක්ෂව නෙමෙයිද මම හිතන්නේ පැවැත්මක් නැහැ කියලා. හොඳට බලන්න. දැන් මේ ලෝකෙට බටමිටි දෙක කෙලින් තියෙන හැකියාව හම්බ වෙන එකට කියන්නේ මොකද්ද? ආත්ම ස්වභාවය. පවතින. ආත්ම පවතින ස්වභාවය. මම මේ උපමාව හරියට නුවණින් විමසනකොට හම්බුනේ පවතින බවක්ද නොපවතින බවක්ද? නොපවතින පැවැත්මක්ද බව. නොපවතින අන්නේ නොපැවැත්මට දුන්න මොකක් කියලාද අනාත්මයි දැන් එතන මේ මොකක්වත් තිවිච්ච දෙයකට අනාත්මයි කියලා කිව්වේ නැහැ නොපැවැත්මක් පෙන්නන්න අනාත්මයි කියලා වචනයක් දුන්නා එච්චරමයි කරේ හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම එකට දකින්නමයි කියන්නේ නේ කියන්නේ නේ ඒතර දැන් ඒතර එක පොඩ්ඩක් එක පොඩ්ඩක් එක්තරා ආකාරයකට අපිට දැන් මේ ඒක තේරුම් ගන්න පුළුවන් මේ අවස්ථාවේ දැන් මේ නොහටගත් ස්වභාවය අන්න අනාත්ම දැන් හටගෙන ස්වභාවය අන්න ඔව් නොහටගත් ස්වභාවය නෙමෙයිද අර දෙපැත්ත පවතින දෙපැත්තක්ද නිත්‍ය වශයෙන් නෑ ගොඩ නැගි මේ නෑ මොහොතේ එහෙනම් අන්න මොකද්ද ඉපදිච්ච ටිකක්ද ගොඩ නැගෙන්නේ මේ මොහොතේ ඉපදුනා වගේ විද්‍යමාන වීමක් විතරද ඕන්න දකි ඉතිසිනාගේ විද්‍යාමාන වීමක් විතර එහෙනම් ඒ කියන්නේ ඇත්තටම ඉපදිච්චද අන්න ඇත්තටම ඉපදිලා නැහැ හැකියාව කියන එක කොහෙවත් නැහැ අන්න අනිත්‍යයි දැන් අනිත්‍ය නෙමෙයිද ඉපදිච්ච දෙයක් හම්බෙලාද අර හේතුව කියන එකක් ඉපදිච්ච තැනක් හම්බෙලාද එහෙනම් ඒක හම්බෙලා නැත්තම් කෙලින් තියෙන හැකියාව කියන එකක් කොහෙද හම්බෙලා තියෙන්නේ හම්බෙලා නැහැ එහෙනම් කෙලින් තියෙන හැකියාව නිසාම නෙමෙයිද බටමිටි දෙක කතා කරන්නේ ඒක හම්බෙලාද හම්බෙලා නැහැ. එහෙනම් ඒ මොකද්ද? අනිත්‍ය. හටගෙන නැහැ. හම්බෙලවත් නැහැ. පැහැදිලිද? ඔව් පැහැදිලි. අන්න අනිත්‍ය. එහෙනම් ඕක තියෙනා වගේ පේන කමම නේද දුක කියන්නේ. අන්න ඒක දකි. පැවැත්මක් දෙන්න බැරි තැනක පැවැත්මක් දෙන එකනේ. පැවැත්මක් ගොඩනගා ගන්න එක. අන්න පැවැත්මක් දෙන්න බැරි තැනක අනිත්‍ය ස්වභාවයක් විද්‍යමාන වෙන තැනක පැවතිනෝ වගේ පේනවා මෙන්න දුක ඒක හරිනේ සංකාර දුක්ඛය කිව්වේ ඒකනේ සකස් වීමේ දුකනේ අන්න ඇයි යොතෙන්ට අන්න සංකාර සකස් වුණා කිව්වේ ඇයි අර දෙක කියන්නේ බටමිටි දෙක එකට හේතු වෙන ක්‍රියාවලියට අපි කියන ඕන්න නමක් සංස්කරණය බටමිටි දෙක එකතු කරා මොකද්ද උනේ සංස්කරණය අන්න ඒ සංස්කරණය නිසා නෙමේද විද්‍යමාන වෙන්නේ පවතින බව එහෙනම් මොකද්ද සංස්කරණය නිසා වෙන දුක සංකාර දුක හරියටම අර්ථෙට පේනවද එහෙනම් ඕක දකින්නකොට දැන් මොකද්ද පේන්නේ මෙතන ඇත්තටම සංස්කරණයක් වෙන්න පුළුවන්ද එහෙම එකක් වෙන්න බැරිද ඒ කියන්නේ එහෙම එකක් ඇත්තටම කොහේවත් තිබිලද කෙලින් තියෙන හැකියාව කියන එකක් කොහේවත්ම තිබිච්ච එකක්ද නැහැ අන්නේ එක කොහේවත් තිබිලා නැති බව නුවණට හම්බෙන බව ඒ ලක්ෂණය මොකක්ද අන්න එතන Nirodha අනාත්ම ස්වභාවය පැවැත්මක් නැහැ අනිත්‍යයි දුකයි නේ අනාත්ම අනිත්‍ය දුක අනාත්ම එතකොට බලන්න දැන් ඒ තුන හරිනේ ඔව් ඒ තුන හරියලා තන්තය පැවැත්ම නැහැ පැවැත්මක් නැහැ එහෙනම් ඒක අනාත්මයි එහෙනම් ඔයා අනිත්‍ය බව දකිනකොට එතන හම්බුණා අනිත්‍ය බව හම්බුනේ මොකක් දකිනකොටද සකස් වෙන හැටි දැක්ක නිසා හේතු වෙනකොට පැවැත්මක් හම්බුණා දෙක පැත්තට මට මිටි දෙකක් පවතිනවා වගේ ඔන්න ඕක නේද එහෙනම් සංඛාර දුක අර කිව්වා හරි සංස්කරණය නිසා හටගත්ත බවක් විද්‍යමාන වුණා
අන්නේ එක විමසනකොට මේ දෙක තියෙන්නේ කොහොමද හේතුවේ මේ විද්‍යමාන වෙන්නේ හටගත්ත වගේ විද්‍යමාන වෙන්නේ හේතුවේ හරිනේ හේතු වෙන බලාගෙන යනකොට පේනවා මේ දෙක එහෙම එක වෙන්න විදියක් නැහැ හේතුව කියන කාරණාව කොහෙවත් හම්බෙන්නේ මට මෙතනදී තිබ්බා කොහෙවත් තිබ්බේ අන්න ඒ ටික හොයාගෙන යන එකද මොකද්ද කියන්නේ අන්න සමුදේ හේතු ටික හෙව්වා මොකද්ද හෙව්වේ මේ ටික කොහොමද කෙලින් තියෙන්නේ මේ හේතුව කියන හැකියාව එවත් හේතුව කොහේ තියෙන එකක්ද හොයනකොට එහෙම එකක් හම්බුණාද හම්බුන්නේ නැහැ අන්න සමුදය හොයාගෙන යනකොට හම්බෙන්නේ නිරෝධය තිබුණ නැති බව හරි අන්න නිරෝධ සත්‍ය එහෙනම් ඔය දැන් අන්න දුක හම්බුණා පැවැත්ම වගේ පේනකම අන්න මේක සංස්කරණය හම්බුණා අන්න සමුදය අන්න එතන සමුදේ හොයාගෙන යනකොට දැක්ක මෙහෙම දෙකක් පිහිටන්නම බැරි බව අන්න Nirodhe මේ ටික එකට දකින්නකොට මොකද්ද වෙඩෙන්නේ මාර්ගය එකතන නේද ওই ටික ඔක්කොම එනන් තියෙන්නේ දුක්ඛ සත්‍ය සමුදේ සත්‍ය Nirodha සත්‍ය මාර්ග සත්‍ය දැන් හතර මේක තැන නෙමෙයි තියෙන්නේ අර දුක දැක්ක සමුදය තුලින් දුක දැක්ක දුක බව දැක්ක මේ විද්‍යමාන වෙන ගතියම දුක කියලා දැක්ක ඒ සංස්කරණය දකින්න කොට දැක්ක මේක මේ හේතු වෙච්ච නිසා හේතුව කුයි බටමිටි දෙහිකුයි කතාවක් ගොඩ නැගිච්ච එකක් බව දැක්ක කොහේව තිබිච්ච නැති කතාවක් අන්න Nirodha හම්බුණා Nirodha දකින්න දකින්න ඔය ස්වභාවය දකින්න දකින්න අපි කියනෝ මාර්ගය වැඩෙනවා කියලා लोकोत्तर ලෝකතර සමාධිත්‍ය කියන්නේ ලසන්තයි ඔය දැක්මරනේ ප්‍රත්‍යක්ෂයෙන්ම ඔය දැක්මරනේ එතකොට ඔය දැක්ම පේනවා විද්‍යමාන වෙන ගමම්ම ඒකත් එක්කම පේනවා මේකේ නොහට ගැනීම දෙකම එකට පේනවද නැද්ද අන සමුදය නිරෝධ ඒ දැක්ම තුලනේ ඔය දැක්මට ආවර පස්සේනේ ඒක ඒක තමයි සමාධිත්‍යනේ සමාධිත්‍ය ඥානය ඒකින් අදහස් වෙන්නේ දැන් සෝතාපන්න ඵලයට ආව එකට අදහස් වෙන්නේ නැහැ නේ මේ මේක ඇවිල්ලා අර මේ ඉනිෂියල් මේ අර දැකීම විතරයි නේ දර්ශනේ පැහැදිලිම විතරයි නේ ආන්න දර්ශනේ පැහැදිලි දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් ආවනේ මේක එකම සිද්ධියකින් එකම ෂණයකින් අර හතරම පේන්න ඕන එක තැනකින් නැත්තම් මේ කතන්දර මේ ගොඩකින් නෙමෙයි එක තැනකින් අර එක අර අපි කරේ මොකද්ද අරක ලියලා බැලුවා කොහෙද මේ හැකියාව තිබ්බේ ඒක ලියාගෙන යනකොට දැක්ක මෙහෙම හේතු වීමේ හැකියාවක් කියලා එක කොහෙවත් හම්බෙන්නේ නැන්නේ ඒ දෙකෙන් නෑ ඒ දෙකෙන් තොරව එහෙනම් මොකද්ද Nirodhe අන්තිමයි එකම තැනින් නේද අර වෙච්ච හැටි හොයනකොට සමුදය හොයනකොට Nirodhe මතුවුණා අන්න बटमिटियाद මට හම්බෙච්ච රූපේ බටමිටිය හරිනේ මට පැවැත්මක් සහිත බටමිටියක් හම්බුණා මොන පැවැත්මක්ද කෙලින් තියෙන බටමිටිය හරි බටමිටිය කියලා හම්බුනේ මොකද්ද කෙලින්ම බටමිටිය ගුවාම තමයි රූපයක් හම්බුනේ හරි ඒකේ සමාන තත්පරයක් මොකද දැන් ඔන්නේ රූපය කියන වචනේ තමයි හරි කන්ෆියුසිම් වචනයක් මර දැන් මොකද දැන් ඕක මම අහලා තියෙන්නේ දැන් මේ දැන් ඔක දැන් ඒකයි කර ක්‍රියාවක් විදිහ මේ රූපය කියලා කියනකොටම දැන් වෙන්නේ දැන් අපිට දැන් එළියේ තියෙන මොකක් හරි කන්නේ දැන් එළියේ තියෙන පින්තූරයක් හරි ගහක් හරි කන්දක් හරි රූපේ කියු ගම් උතෙන්ට යන්නේ එනාට ඒක හිමමත් නෙවෙයිනේ දැන් ඒක නාර නිකන් අර මේ ක්‍රියාවලියක් නේ දැන් මොකද සියමුදුර වචනයක් කියනකොට මොකද්ද මේ ස්වභාවය හරි මොකක් හරි මට මතක් වෙන්නේ නැහැ මම ඔක ස්වરૂපය ස්වરૂපය කියලා කියනවා
ස්වරූපය ඕකටම තමයි ස්වරූපණය රූපණය. රූපවත්ීම ඉද්දීම ඔය කියේ වචන අන්න කියනවා. රූපණය, රූපණය. හොඳයි, ඊට පස්සේ මම කියන්න ඕක මම දැනට නිකන් ඔයා ලේබල් කරන්නේ කොහින්ද කෙටියෙන් ගරු ඕක රූපය කියලා දැනට හිතන්න. හොඳයි, එතකොට වේදනාවක් තියෙනවනේ, ඕක නිසා හටගත්ත ධර්මිතිය සැපද දුකද උපේක්ෂා, ඔන්න විඳීම වේදනාව. ඕක සංඥාවක් තියෙනවද නැද්ද? ධර්මිතියක් අඳුනගන්නේ මොන ලක්ෂණ ටිකෙන්ද? පාට, හැඩේ, ඒකේ තදකව ඔය ගති වලින් නෙමෙයිද කියන්නේ? ඕක ධර්මිතිය. අන්න සංඥා ටික ඔය දර ගැන විස්තරයක් දන්නව නම් අපි ලිපේ දාන්න පුළුවන්. දර ගන්න කුරුන් දර වලින්, කැලේ දර වලින්, ඕවා දන්නව නේද? අන්න සංකාර ටික, දර ගැන දන්න දේවල් ටික. හරි, දර ගැන දන්න දේවල් ටික ඔය ටික නේද? එහෙනම් රූපේ, වේදනාව, සංඥාව, සංකාර ඔය ටිකෙන්නේ, ඔය ටික නේද මේ මොහොතේ විඥාණයෙන් දැනගත්තේ? ඔය හතර නේද? මේ පුමාවේ ඒක දැන දැනගත්තේ නේ. අන්න ඔ රූපයක් කියලා මං දැනගත්තේ ඕකේ තියෙන සැප දුක, ඒ උපේක්ෂා කියන වේදනාවයි, ඒකේ තියෙන හැඩතල වර්ණ, ඒ කියන සංඥා ටිකයි. ඒක ගැන මං දන්න යම් තාත් දේවල් තියෙනවා නම් ඒ සංකාර ටිකයි. ඔය ටික නේද විඥාණයෙන් දැනගත්තේ? මං ඔන්න ඔය අහපු ප්‍රශ්නේ ඔතනම පෙන්නන්න, නැත්තම් හරියන්නේ. මං කියන ඔතන ඕකේ හැඩය දිගයි, හරි, පාට දුඟුරු, හොඳේ, පාට කහ බට, පාට කහ. මං ඔයාගෙන් අහනවා කහ පාට කියන්නේ බටවලට නෑ, එච්චරයි උත්තර දෙනවා. මං අහනවා දිගයි කියන්නේ, දිගයි කියලා කියන්නේ බටවලට කියන්න බෑ. එහෙනම් හැබැයි එහෙනම් තදයි කියන්නේ, තද බව කියන්නේ බටවලටද? එහෙම කියන්න බෑ. හැබැයි ඔය ටික එකතු වුණාම අපි ඒකට රූපාකාරය, රුප්පණය ඔබවනවද නැද්ද? ඔක රූපයක් කියලා පැන වෙනවද නැද්ද? ඔය තුන එකතු කරපු තැන එකතු කරන් පස්සේ තමයි කර අපි දෙන්නේ 50 දෙන්නේ නමක් දෙන්නේ, නමක් දෙන්නේ බට කියලා නමක් දෙන්නේ. අන්න බලන්න, අර බට කියන නම දීපු එක අපි කියනෝ අන්න ඔයා කිව්ව වචන රුප්පණය ස්වરૂපය ඕන එකක් කියන්නේ. දැන් ඔ ඇත්තරම් බට විස්තර කරන්නේ ගොත් ඔයා මට කියන්නේ බට ගැනද මොනෝ ගැන? මට නිකන් කෙටියෙන් කියන්න බට කියලා කිව්ව මොනවයි කියන්නේ? පාටයි හැඩේ නෝනි කියන. එතකොට ඒකේ බට කියන කතාවක් ඒක වචනිකව මට කියුණාද ඔයා බට කතාව? නෑනේ, කහ පාට කිව්වා. මං ආනෝ කහ පාට කියන එක බට කතාවක් නෑනේ, කහ කියන්නේ පාටත්. ඔයා කියන තදයි කියලා, මං කියන්නේ ඒක කියනු ගතියක්. ඔයා කියන දිගයි කියලා, මං කියන්නේ ඔක මිම්මන්නේ. මං අහනවා කොහෙද ඔගේ බට ඔය තුනේ? අන්න දැන් බලන්න සංස්කරණය කියන්නේ ඔතෙන්ට. ඔය විඥාණය කරන්නේ මොකද්ද? ඔය තුන එකතු කරලා රූපාකාරයක් පෙන්නනෝ, එහෙම නැත්නම් රූපණයක් පෙන්නන ක්‍රියාකාරකම්. මොකද මේ උනේ? අන්න අර තුනේ සංස්කරණයකින් මොකද්ද පෙන්නුවේ? විද්‍යමාන කරේ. අර නැත් රූපයක් තියෙනවා කියලා පෙන්නුවා, බට කියලා දෙයක් ඇති බවට පෙන්නුවා. දැන් මේ විද්‍යමාන වෙන එකක්ද? මේ මේ ඇත්තටම මේ තුනේ ඔය ටික හරියට ඔන්න ඔය වේද මොකද ඔය පාටයි හැඩයයි ඔය ටික විඥානේ නේද එකතු කරලා ඕකට බට කියලා කියන්නේ. හොඳට බලන්න, ඔය තුන නැති කෙනා, ඔය ඔන්න ඔය කියපු සංඥා තුන නැති කෙනාට බට කියලා හම්බ වෙනවා. අන්න රූපණේ ස්වභාවය. පොඩි එකෙක් ඉන්නවා, එයා කහ දන්නෙත් නෑ, දිග දන්නෙත් නෑ, තදයි කියලා දන්නෙත් නෑ. එයාට බට මිටියක් පෙන්නනවා. එයාට කවදාකවත් අර බට කියන නම කවදාවත් එනවද? නෑ, වෙන්නේ නෑ. අර එන්නේ නෑනේ. එහෙනම් ඒ මේ රූපයක්ද හම්බෙන්නේ අර සංඥා තුන තිබුණත් එයාට අර පැනවීම බට කියන නම පැනවිලා තියෙන්න ඕනද නැද්ද කවදම? එයාට ඒ ටික සංඥා ටික තියෙන්න ඕන, පැනවිලා තියෙන්න කවද හරි. දැන් ඒ සංඥා ටික විතරක් තියුණට එයා කවදාරි රූපයක් පනවගෙන නැත්තම් එයාට රූපය හම්බෙයිද? මේ වගේ ඔය තුන දන්නෝ, හැඩේ දිගයි දන්නෝ, කහයි කියලා දන්නෝ, තදයි කියලා දන්නෝ, ඉස්සරහා තියෙනවා බටමිටියකුයි ධර්මිටියකුයි ඔක්කොම. එයාට පෙන්වන්න පුළුවන් ද බටමිටිය අරකයි කියලා?
පෙන්නන්න බෑ පැහැදිලිව. ආන්න පේනවා. එහෙනම් මේ ලක්ෂණ ටික තුල රූප තියෙනවා. එහෙම තියෙන්න බෑ. ආන්න ඒක නිසා තමයි නෝක සංස්කරණය කියන්නේ. ඔය තුන එකතු කරලා නමක් දෙනවා. ඔන්නෝම කෙටියෙන් දැනගන්නකෝ. ඔය සංඥාවල් ටික එකතු කරලා එකට නමක් දෙනවා. මොකෙන්ද නම දෙන්නේ? විඥාන. ආන්න ඒක නේද එහෙනම් මේ රුප්පණය කියන්නේ. තේරෙනවද? අනරුප්පණි. අනරුප්පණි. දෙන්න බැරි තැනක බටවල අර කහපාටිකේ තිබුණද? කහපාටිකේ තිබුණද බට කතාව? නැහැ. සදයි කියන එකේ තිබුණද බට කතාව? නැහැ. බට වෙන තේරෙන නැද්ද? නමුත් අර කහයි කිය තදයි කියන එකේ තිබුණද බට කතාව? නැහැ. දිගයි කියන එකේ? නැහැ. මොකකවත් තිවිච්ච නැති බට කතාවක් උපදිනවද නැද්ද ඔය තුන එකතු කරා? අන්න ඔය කතාව නේද අපි කතා කරේ. අර බටමිටි දෙක කෙලින් තියනෝ වගේ පේන්නේ එකතු වුණ තැනදි විතරයි නේද? අන්න කතා කර උපමාවේ නියමාරය. අර බටමිටි දෙකත් කෙලින් තියනෝ පෙනුනේ කොයි වෙලාවේද? හේතු කර වෙලා විතරයිනේ. ඒ වගේම නෙමෙයිද මෙතන අර තුන විඥානෙකින් එකතු කරනවා කියන ක්‍රියාවලිය සංස්කරණය කරන වෙලාවේ විතරම නේද ඕක රූපයක් වගේ පේන්නේ? එහෙමයි. අන්න සංස්කරණය. දැන් දැක්කනේද අපි කතා කර උපමාවේ කතා කරේම සංස්කරණය. අර දෙක එකතු වෙච්ච තැන හේතුවක් පේනවා. කෙලින් තියෙන බටමිටිත් පේනවා. ඒ වගේම නෙමෙයිද? අර තද බවයි කහ පාටයි දිගයි ඔය තුන එකතු කරාම බටමිටි පේනවද නැද්ද? නම දාගත්තා බටපේ. දැන් පේනම විඥානය තුළ වෙන ක්‍රියාවලියත් ඔයිට සාපේක්ෂව රූපණය. අන්න සංස්කරණයක් විතර දැක්කනේ. ඕක මතක තියාගන්න. ඕක වෙනම කතා කරන්න ඕන රූපණය. හොඳයි හරි. මම දැන් අද කතා කර උපමාර පොඩ්ඩක් කරලා ලේබල් කිරීමක් විතරයි මට අවශ්‍ය නිසා. ඒතර පොඩ්ඩක් කාට හිතන්න පුළුවන්. ඒතර මොකද පොඩ්ඩ පොද වෙලා තියෙන ගැටලුවක් තමයි මේ තියෙන අපිට තියෙන ගැටලුවක් තමයි ඔය තැන් තැන්වලනේ තියෙන්නේ. පරිසම්පාදය, සතුරාය සත්‍ය, පංච උපාදානස්කන්ධය, ත්‍රිලක්ෂණේ වර වර එක තැනකින් දක්ම කර ගන්න පුළුවන් වෙන්න බෑ ඒකනේ. ඔව් ඔව්. දැන් ඔන්න බටමිටිය කියන එක මොකද්ද? පංච උපාදානස්කන්ධ රූපය හම්බුණා නේ. ඒකේ සැප දුක උපේක්ෂා වේදනා හම්බුණා, සංඥා ටික හම්බුණා, ඒක ගැන දන්න ටික සංකාර ටික හම්බුණා. ඉතින් ওই ටික විඥාණයෙන් දැනගත්තා. ඔන්න බට කියලා පංච උපාදානස්කන්ධය සකස් වුණා. ඕකට ඕන්නම් කිය දෙයකි තවනමත් තමයි පටිච්චසමුප්පාදේ කියන සංකාරය. හරිනේ. සංකාරය කියන්නේ මොකද්ද? සකස් වීම හේවත් පංච උපාදානස්කන්ධය. පැහැදිලිද? හරිනේ. පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ පටිච්ච සමුප්පන්නව. එහෙමද ගන්න වෙන්නේ ඔක? ප්‍රත්‍ය වෙලා. දැක්කද? ප්‍රත්‍ය වෙන නිසා නේද පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. බටමිටි දෙකක් කෙරෙන් තියෙන පේනවද? හේතු නැත්තා අන්න පටිච්ච සමුප්පන්න. ලහඳ දැන් ඊතර පංච උපාදාස් කියන කන්දේ කියලා මෙතන ගන්නේ කෙලින් තියෙන බටමිටි දෙක කියන දේනේ. කෙලින් කෙලින් මම මේ උපමාවට ගන්න එතෙන්දි කෙලින් තියෙන බටමිටි දෙක. ඔව් ඔව් උපමාවට ගන්න දේ. ඊතර මේ අපේ මෙතන මේ උපමාවේදී අපි දකින්න වෙන පංච උපාදාස් කන්දේනේ ඊතර මේ කෙලින් තියෙන බටමිටි දෙක නේ. අන්න හරි. මේ වෙලාවේ මට කෙලින් තියෙන පැවැත්මක් එක්ක බටමිටියක් හම්බුණා. හරි. ඔව් ඔව් දෙකක්. ඔව් හරි. ඔව් අන්න ඒකට අපිට ඕන නම් කියතේ සංකාරයේ කිය. ඒ සකස් වෙච්ච එකන්නේ රූප වේදනා සංඥා වේදනා සංඥා සංකාර විඥාන ටිකෙන් රූපයක් ගැන විස්තරයක් සකස් වෙනවා. අන්න ඒකට නම තමයි බටමි. හරිනේ. ඔන්න ඔන්න සංකාරය සකස් වුන නිසා ඒකට අපි දැම්ම සංකාරය කියලා. දැන් මේක සකස් වුනේ නම් දන්න කමටද නොදන්න කමටද? නොදන්න කමට අවිද්‍යාවයි. නොදන්න කමට. දැන් මේ පැවැත්මක් දීලා පවතිනෝ වගේ බටමිටිය සකස්ුනේ දන්න කමටද නොදන්න කමට? නොදන්න කමට. අන්න අවිද්‍යාපච්ච සංකාර. ඔන්න ඕක නේද බට කියලා විඥානයක් උපදින්නේ. ආ මම බටමිටියක් දැනගත්තා. අන්න විඥාන. දැනගත්තනම් බට කියලා මොකද්ද? ඒකමයි විඥානි. විඥානය. ඒ විඥානේ පොඩ්ඩක් ඇතුළට ගිහින් බලන්න මොනවයි තියෙන්නේ. අන්න විඥානේ ලියලා බලනකොට ඇතුළේ මොනවයි සකස් වෙලා තියෙන්නේ. විඥාණයෙන් මොනවද විස්තර කරන්නේ? රූපයක් කියනවා.
ඒක වේදනාව කියන සංඥාව කියන සංකාර කියන ඔන්න ඔය ටිකෙන් නේද අන්න අර විඥානි සකස් වෙලා තියෙන්නේ. නාම රූප ටිකෙන්නේ. ආන්න නාම රූප ටික රූපය බට කියලා ගන්නවා අපි. වේදනා සංඥා සංකාර ටික ආයි කියන්න ඕනේ නැහනේ. ඔන්න නාම රූප ටික වේදනා සංඥා සංකාර විඥාන පච්ච පස්මන ජලකාත් වෙනවා පස්ස මනසිකා. ඔන්න 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 නාම රූප ටික. හරි. දැන් ඔය නාම රූප ටිකම නේද ඔය ටිකම නේද බට තියෙන්නේ එළියේ ඒ බට පේන්නේ ඇහැට කියන ඔන්න හටගත්ත ආයතන දෙක. ඔන්න දෘෂ්ටිය දැම්මා. ඔන්න දෘෂ්ටිය දැම්මා. බට එළියේ ඇහැ මෙහෙ කියනකොටම හැදිලා නැද්ද සලායතන. එහෙනම් අර නාම රූප ටිකම නෙමෙයිද සලායතන කියලා කියලා තියෙනවා. තව විදි කිව්වා. ආ එහෙනම් බලන්න මේ නාම රූප ටිකම තමයි මොකද්ද සලායතන. ඒ සලායතන තුලම නේද මොකද්ද සකස්සුනේ. දැන් ස්පර්ශයක් තියෙනවා දෙකක් තියෙනවනේ ඇහක් තියෙනවා අරේ බටමිටියක් තියෙනවා. හරි. දැන් ඇහයි බටමිටියයි කියන තැන දකින්න තැන මොකද්ද තියෙන්නේ චක්කු සම්පස්සයක් තියෙනවා. අන්න ඕකට ඕන්නම් දෙතේ චක්කු සම්පස්සජා වේදනාවක් තියෙනවා. පස්සයක් තියෙනවා චක්කු සම්පස්සය. ඇයි ඇහැතුයි රූපේ කොයි ගැටීමක් තියෙනව නැද්ද දෙකක් තියෙනවා නම් ස්පර්ශයක් තියෙනවා. අන්න සම්පස්සේ සම්පස්සේ එතන ඒක තමයි පස්සේ කියන්නේ පස්සපච්චා වේදනා. දැන් දෙකක් ගැටෙනකොට අනිවාර්යෙන් මෙතන මොකක් හරි දැනීමක් උපදිනවද නැද්ද? එක්ක සැප එක්ක දුක එක්ක උපේක්ෂා. අන්න විඳීම අන්න වේදනාව සකස් වෙනවා නේ. හරිනේ. දැන් අර දෙක ස්පර්ශ වෙනකොට අනිවාර්යෙන්ම අත් දෙකක් එකතු වෙනකොට සද්දයක් උපදිනවා වගේ අර ඇහැකුයි රූපයකුයි එකතු වෙන තැන විඳීමක් විඳිනවද නැද්ද? අපි ලස්සනයි කැතයි හරි උපේක්ෂායි කියලා. ලහන්තේ දැන් මේ ලොකුට මේ විග්‍රහයක් අවශ්‍ය නැහැ. මම පොඩ්ඩක් මේ පොඩි මට කරුණා මතක වෙනවා කියන්නේ කොහෙන් හරි මම දැකලා තියෙනවා. දැන් ඔතන පරිසම්පාදේ දැන් ඔය විඳීම ගැන කතා කරනකොට දැන් ඒ සැප දුක උපේක්ෂා විඳීම නෙවෙයි කතා කරන්නේ. දැන් අර අපි කලින් කිව්වා වගේ දැන් චක්කු සම්පස්සදා වේදනා අන්න ඒ වේදනාව තමයි කතා කරන්නේ කියලා. ඒතර ඒක අපිට බෙදන්න පුළුවන් ද ඒකයි මත් සැප දුක කියලා බෙදන්න බෙදෙන එක හරියද නැත්නම් ඒක මෙතෙන්ට පරිසම්පාදේට ගැලපෙන්නේ නැද්ද එහෙම විකරණ එක? ඒ විඳින විඳීම තමයි අපි වර්ග කරන්නේ ලෝකෙට නම් දීලා. මේ විඳීම එතන මෙහෙමයි. ඇහැට හම්බෙච්ච රූපයක් කියලා යදුනම් මොකද්ද? ඒක චක්කු සම්පස්සද. චක්කු සම්පස්ස. කනට හම්බෙච්ච ශබ්දයක් කියලා දුන්නොත් අපි ඇයි සෝත සම්පස්සද කියන්නේ? ඒක කනත් එක්ක වෙච්ච මේ පටලවිල්ල ස්පර්ශය. නේ? ජීව සම්පස්ස. ගාන සම්පස්සද. නේ? කාය සම්පස්සද. ඇයි වේදනාව වර්ග කරන්නේ? හම් අපිට මුලාවෙන් එතන හම්බෙන ආයතන යනු අපි එකට නමක් දෙන විඳීමට. අනිවාර්යෙන් විඳීමට නමක් දුන්නා නම් ඒක සැපයි දුකයි කියලා වේදන එකේ වර්ධක් තියෙනවා. වේදනාවට පස්සේ මොකක්ද දෙන්නේ? තණ්හාද? ඔව්. තණ්හා කරන්නේ වේදනාවක් තිබුණොත්ද නැත්ද? එතන සැපක් හරි දුකක් හරි නන් නෙමෙයිද තණ්හා කරන්නේ? එතකොට මෙහෙම අපිට මෙහෙම ගන්න බැරි දැන් ඒ වේදනාවක් දැන් වේදනාව චක්කු සම්පස්සදා වේදනා ඒ වේදනාව ඒ වේදනාවකට පැවැත්මක් දීමම තණ්හාව කියලා ගන්න බැරිද? දැන් ඒතර එක සතුටක අදාළ නැහැ. මේ වේදනාවකට පැවැත්මක් දීමම තණ්හාව දෙකකුත් නෙවෙයිනේ. දෙකකුත් නෙමෙයි. අන්න ඒකයි මේ මම පස්සේ වෙලාවක් කියන්න අපි දවස් කතා කරේ එකම දැනේ වේදනාවට තියෙන පැවැත්ම දෙන එකම තමයි මගේ තියෙන තණ්හාව අවිද්‍යාව ඔක්කොමනේ. ආන තණ්හාව. හොඳේ තණ්හාව. එතකොට මේ වේදනාවට දුන්නා ඒ වේදනාවම ඇත්ත කියලා ගත්තා. තියෙනවා තියෙන දෙයක් කියලා ගත්තා. දැන් අර රූපේ අර බටමිටිය තියෙන එකක්ද මේ වේදනාව ඇත්ත වෙන්නේ? මේකක්වත් ඇත්ත වෙන්නේ නැහැ හොඳ කතා කරන විතර වචන ටිකක් විතර. අන්න තණ්හාව. එහෙනම් ඒ තණ්හාවටම නෙමෙයිද අපි බැඳෙන්නේ මේක කොහොම හරි මගේ කරගන්න ඕනේ කියලා උපාදාන. අන්න උපාදාන. අන්න උපාදාන වුණොත්ද නැද්ද මට ඕක මේ ලෝකේ පවතින බවක් එක්ක හම්බෙනව මතක් වෙන සැරයක්. උපාදාන පත්‍ය මොකද්ද? අන්න බව. දැන් තදින් බැඳුණා නම් තියෙනවයි කියලා බටමිටි කියලා දෙයක්. ඒක බව වෙලාද නැද්ද? මට බට කියනකොටම හම්බෙන්නේ නැති දෙයක් කියලාද ඇති බවටම.
ඇති බව. ඒක ලහඳ කොහොමත් ඒක යෙදිලමයි එහෙම තියෙන්නේ. දැන් තණ්හා වුණොත් ඒක උපාදානය වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි, ඒක නෙමෙයි. උපාදානය තමයි නේ, කොහොමත් නේ ඒ උපාදානය. ඒ තමයි. අන්න හරි, මේකේ කොහෙන්වත් නැවතුමක් නැහැ. උපාදාන වුණොත් එතනම භව වෙලා. ඇයි ඉතින් මේක මගේ කියලා ගත්තොත් තියෙන දෙයක් නිසානේ මගේ කියලා ගන්නෙ. අන්නේ ගන්න ක්‍රියාකාරීත්වයට දීපු නම විතරයි භව. ඔන්න ඔතන දැන් එහෙම ගත්තින දැන් දැන් ඔතන සාමාන්‍ය දැන් වෙන පුළුවන් වැරද්දක් තමයි අපෙන් ඕක දැන් දැන් අංග 12ක් තියෙන නිසා අර එකක් පිට එකක් අවිද්‍යාවෙන් පටන් අර අවිද්‍යාවට පස්සේ සංඛාර සංඛාර පස්සේ එහෙම නෙවෙයිනේ ඔකනේ ඕක එක 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 සැරේ මතුවෙන අපි හිතමු පොලේ පොකුරට පිපෙන පිපිල්ල ඔය අන්න රයිට් එක පොකුරට පිපෙන පිපිල්ලක් ඕක එහෙම ගත්තා කිය අනිවාර්යෙන් එහෙම දෙයක් නෑ තියෙන්නේ නේ එහෙම දෙයක් තියෙන්නේ නැතුව මේ මෙහෙම මේ අපිට මේක කඩන්න මේක හටගෙන අරක හටගෙන ওই කොයින් හරි එහෙම අපිට අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි මේක එක පාටම පිපෙනවා මේ 12ම එක පාටට හටගෙන තියෙන්නේ බට කිව්ව ගමන් ඔතන අර 12ම පිහිටල ඉවරයි කතා කරන්න දෙයක් නැහැ අපි මේ ලියලා කතා කරන්න ඕන හින්දා බුදුහාමුදුරුවෝකට නම් කරේ මුකුත් නෙමෙයි මේ මෙච්චර පටලැවිල්ලක් පෙන්නන්න බැරි නිසා තමයි නම් 12ක් දාලා මේක ගිල ගන්න පුළුවන් වෙන කුඩු කරලා දුන්නේ ගැඹුරු වෙන්න. ඒකට දීපු නම් ටික විතරයි ඔය. ඔය නම් වල මුකුත් නැහැ. තණ්හාව කියන්නේ විස්තර කරන්න පුළුවන් නැද්ද? අර වේදනාව කොහේවත් තියෙන විඳිල්ලක්ද? අර රූපේ කොහේ තිබිච්ච එකක්ද? අර හැඩයවත් වර්ණයවත් ඒවයි බට තිබ්බද? එතකොට කොහේ තියෙන වේදනාවක්ද? කොහෙටද තණ්හාව? මොකකට උපාදානේ? මොකක්ද එතකොට භව වෙලා තියෙන්නේ? අන්න භව. එතකොට ඒ භව නේද නැවත කවදා හරි ජාති වෙන්නේ. ඇයි? ඒ භව වෙච්ච නෙමෙයි. දැන් භව වුණොත් විතරමද නැද්ද ඔයාට නැවතත් ඕක ජාති වෙන්නේ? දැන් ඔයා ජීවිතේට බට අහලා නැහැ. ඔයාට ජීවිතේට බට දැක්කත් බට හිතෙනවද? බට කියලා. අන්න අන්න සකස් වෙලා නැහැ. අන්න පංච උපාදාන ස්කන්ධයක් ඔයාට සකස් වෙලා නැත්නම් උපදින්නේ. දැන් ඔයා කවදාවත් බට අහලා නැහැ. හරි? තියෙන බවට අරන්නේ නැහැ. කියලා දීලා නැහැ. ඇති බවට අරන්නේ නැහැ. භවපච්චයා ජාති වේ. භව වාති සකස් වෙලා නැහැ. එහෙම පංච උපාදාන ස්කන්ධයක් ඔයාට සකස් වෙලා නැහැ. ඔයාට කවදා හරි බට පේනවා. කවදාවත් බට කියලා හම්බෙනවද? බට කියන නමින් හම්බෙන්නේ නැහැ. ඒකට සකස් වෙනවා වෙන කියන්නේ නැති පැත්තෙන් මක් හරි පංච සකස් වෙනවනේ මක් හරනේ. ඔව් නැති පැත්තෙන් මක් හරි සකස් වෙනවා. අන්න එහෙම වෙලා තිබුණොත් නේද කෙලින්ම බට කියලම හම්බෙන්නේ සකස් වෙලා තිබ්බොත් විතරමයි. පැහැදිලි? ඉතින් ජාති වුණා නම් එතන ඒකේ ජරා දිරා දිරා යාමං ජරාවට යාමං ඒක නැති වෙලා යාම වෙනස් වීම ඕනම එකක් තියෙනවා. ජරා මරණ ශෝක පරිදේව ඒක ගැන වැළපීමක් ඒක වෙනස් වීම ගැන දුක දෝමනස්ස උපායාස ඔක්කොම රටම තියෙනවද නැද්ද? නමස්තේ මෙතන තියෙන බලන්න මොනවද ඉතුරු වුනේ පංච උපාදාන ස්කන්ධෙත් එතන සංඛාර දුක්ඛයත් එතන චතුරාර්ය සත්‍යත් අනිත්‍ය දුක්ඛ අනාත්මත් එතන දැන් ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් මෙන්න මිනිවන් දකින්න සෝතාපන්න වෙන්න අනාගාමී වෙන්න ඔක්කොම කරන් දින පංච උපාදානස්ක දැන් කියන්නේ ප්‍රත්‍යෙන් උපදින බව අපි දකින්න වෙන ප්‍රඥාව වෙන්නේ ඊට පස්සේ ඒතර පංච උපාදානස්කන්ධයේ ගොඩනැගීම අපි දකිනවා ඊට පස්සේ දැන් කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් පංච උපාදානස්කන්ධයේ උදේ වෙන්නේ ඒ කියන්නේ මේ 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 උදේ උදේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කියලානේ කියන්නේ මේ කියන්නේ කරන්න දෙයක් විදියටනේ පංච උපාදානස්කන්ධයනේ ඔව් එතින් දැන් අපි බැලුවෙම අනිත්‍යයි කියන වචනේ නොදී දුකයි කියන වචනේ නොදී අනාත්මයි කියන වචනේ නොදී ඕක ප්‍රැක්ටිකලි බලන්න තමයි බටමිටි දෙක නැතුව හේතුවක් හම්බ වෙනවද ඕක නුවණින් විමසුවනම් ඔයාට හම්බෙන නුවණ තියෙනව නේද අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ අනාත්ම ලක්ෂණ මේ වචන තුන නෙමෙයි හම්බෙන්න ඕන අන්න අර වචන තුල නැති ඔයාගේ නෝම් වචනෙන් කියන්න බැරි එකක් මොකද්ද ඒ අන්න අතතෙන්ට නෝනේද හේතුව කියන එක විස්තර කරන්න බැරි තැන හිර වුණාද නැද්ද? හිර වෙනවා. ආ එතන එහෙනම් ඒ හම්බුනේ මොන ලක්ෂණේද? අනිත්‍යයි කියන තැන විස්තර කරන්න බෑ.
මං ඇහුවේ ඒකනේ අර එතන හොඳට ඇහුවේ මොකද්ද මං කිව්වනේ ඔය හේතුව බටමිටි දෙකෙත් නෑ වෙන කොහේවත් හම්බ වෙන්නෙත් නෑ හරි නේද පැහැදිලි අනිවාර්ය එහෙනම් මං ඇහුවා නේද ඒක ඒක එහෙ හැකියාව කොහේවත් නැත්තම් ඒ හැකියාවට බටමිටි දෙකක කතාවක් කතා කරන්න පුළුවන්ද සම්බන්ධ කරලා බෑ කතා කරන්න බෑ ආන්න බටමිටි දෙකක් කතා කරන්න බැරි ඇයි හොඳට තේරුම් ගන්න ඒ ලක්ෂණේ කොහේවත් තිබ්බ එකක් නෙමෙයි ඒක ඒ මොහොතේ ගොඩ නැගුණා ඉපදුණා හරි එතකොට අන්න එහෙම ගොඩ නැගෙන කොහේවත් නොතිබිච්ච එකකට මම බට කියලා හේතුවක් ගැට ගැහුවා නම් එතනම තමයි හේතුව ඉපදුණා මොකද්ද මොකද ඉපදුනේ බටමිටි දෙක නිසා හේතුව කියලා මම හදාගත්තා අන්න පච්චයා කතා අන්න දු අන්න අන්න දුකසක් අන්න අන්න දුක්ඛ ලක්ෂණය දැන් සකස් වුණා දැන් මොකද සකස් වුණේ බටමිටි දෙකක් කෙලින් තියෙනවා කියලා හම්බුණා දැන් ඇයි අර ඉපදිච්ච නැති හේතුව කියන කතාවට මම ගැට ගැහුවා හිතපු දෙ බට කියන කිසිම සම්බන්ධයක් නැහැ පදනමන්නේ ඔන්නෝක ගැට ගහන කමම නෙමෙයිද පටිච්ච සමුප්පාදය සකස් වුණා ඇයි පච්චය මේක නිසානේ අන්න නිසා කතාව මේ බටමිටි දෙක නිසානේ හේතුව ඒක සකස් වෙනකොටම අනිත් පැත්තට සකස් වුණා නේද අනිත් පැත්ත ආ මේ හේතුව නිසානේ බටමිටි දෙක දැන් ගලවන්න පුළුවන් ද බලන්න මේ ගැට ගැහුණ ගම ගලවන්න ගලවන්න බැහැ දැක්කද අතනින් නේද ගැටේ වැටෙන්නේ අර නොහට ගත්ත අර පස්සයට අපි බටමිටි දෙකක් ගැට ගැහුවා ගැට ගහපු ගමන් මේක ඇත්ත වෙනවා එයි දැන් පේන්නේ බටමිටි දෙක නිසා හේතුව ඉපදිලා ඒ පාර පේන අනිත් පැත්තට බලුවම හේතුව නිසානේ බටමිටි දෙක තියෙන්නේ දැන් මේක 100%ක් ඇත්ත වගේ විද්‍යමාන වෙනවද නැද්ද පැහැදිලිව විද්‍යාවන වෙන ආන්න එතන එහෙනම් විද්‍යමාන වෙනවා 100%ක් ඇත්ත වගේ ඔන්න දුක ඔන්න එතන සකස් වුණා එහෙනම් ඒ පච්චයා මොකද්ද ඒ පච්චයා කියන කතාව තියෙන්නේ අන්න ප්‍රත්‍යයෙන් උපදින මේක නිසා මේක හේතුව නිසා බටමිටි දෙක නිසා හේතුව දැන් මං කිව්වා අර ගලවන්න බැරි ප්‍රත්‍යවීමනේ උතන් තියෙන්නේ සම්බන්ධය ඔය ප්‍රත්‍යවීම වචනේ ඔන්න සම්බන්ධය කියලා හිතන්නකෝ තේරුම් ගන්න පැවැත්මක් ගොඩනගෙනවනේ පැවැත්මක් ගොඩනගෙනවන් නැති නැති ප්‍රත්‍ය කියන්නේ මේ මේ නැති ප්‍රත්‍ය නැති ප්‍රත්‍යක ඉන්නේ ඒක තමයි දුක හේතුවකින් නෙමෙයි දැන් මේ කොහෙවත් තිබිච්ච හේතුවක් මේ හේතු දෙක ඇත්තටම සාධාරණ පද නෙමෙකින්ද මම බටමිටියක් ගැට ගැව්වේ අර කොහෙවත් නොතිබිච්ච හේතුවකට වැරදි එහෙනම් ඒක ගහලා ඒ හේතු දෙක ගලපන එකමයි අන්න දුක එහෙනම් එතනම නේද ඒ හේතු දෙක අර හේතුව පස්සේ කියන එක කොහෙවත් තිබිච්ච කාරණාවක් නෙමෙයි ඒක අපි දැක්කේ නෑ නුවණින් අන්න අනිත්‍යයි එහෙනම් එතනම අනිත්‍ය දැක්කනම් අර හේතු දෙක ගැට ගහයිද අර බටමිටි දෙක ගැට ගහයිද අර ඉපදිච්ච නැති හේතු කතාවකට අන්නේ ගැට ගැහීමම දුක නේද එහෙනම් ඒ ඒ ඒ එතන ඒ පස්සය කියන ස්වභාවයේ ඉපදිච්චම නැති ස්වභාවයක් එහෙනම් ඒ අනිත්‍ය එහෙනම් ඔතන බටමිටි දෙකේ පැවැත්ම හැදිච්ච කමම නේද ආත්ම ගතිය ආත්ම ස්වභාවය ඒ බටමිටි දෙකට පැවැත්මක් නැහැ කියලා නේද දැන් පේන්නේ එහෙනම් ඒකම තමයි අනාත්ම ස්වභාවය අනාත්ම ස්වභාවය ආන්නර වචන ඕන දරක හරියට මේව වුණාන දර්ශනය වුණාන නුවණට එන මෙන්න මේම ස්වභාවයක් ගොඩ නැගෙන මේ හේතුව කොහෙවත් තිබුණේ මේකට මම හේතුව කියලා නමකුත් දීලා ඒ හේතුවට පදනමක් හදන්න මම මුලාවෙන් ගැහුවා ඕක ඕක තියෙන්නේ අන්න බටමිටි දෙකින් කියලා කිව්වා වැරදි පදනම දැම්මා දැන් මොකද පදනම දාපු ගමන් ගැහුණා ආයෙ ලියන්න බැරි වෙන්න දැන් පේන්නේ 100%ක් පේනවා හේතුව ඇත්ත වෙනවා බටමිටි දෙක නිසා බටමිටි දෙක ඇත්ත වෙනවා හේතුව නිසා දැන් බලන්න මේ කොහේවත් තියෙන හේතුවකටද කියලා මම මේ මේ කතන්දරයක් හැදුවේ මෙතන ඔන්න දකින්නකොට අනිත්‍ය ලක්ෂණෙත් එතන දුකත් එතන සකස් වුණා ආත්මීය බවක් පේන මෙන්න අනාත්ම ලක්ෂණෙත් එතන දැන් පැවැත්මක් පේනවා ලෝකෙට හැබැයි මේ තියෙන පැවැත්මක්ද පේන්නේ නැහැ
අන්න නුවණට අහුවෙන අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න නුවණට අහුවෙන අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න නුවණට අහුවෙන අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්න නුවණට අහුවෙන අනිත්‍යයි දුකයි අනාත්මයි.